පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්ද්‍රයන්න් වහන්සේ සිරස FM පන්සල් මළුවට ලබා දුන් වටිනා සදහම් සාකච්ඡාවක් ශ්‍රවණය කිරීමටයි දැන් ඔබ සූදානම් වන්නේ. අවසරයි ස්වාමින් වහන්ස. මේ වස්සාන සමය අර්ථවත්ව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වනක් පිරිස ගත කරන්නේ කොයි ආකාරයෙන්ද ස්වාමින් වහන්ස? එහෙමයි නෝන දැන් සුන්දර වස්සානයක් උදා වෙලා තිනෝ භික්ෂුවක් හැටියට මගේ භික්ෂු ජීවිතේ නෝනා මේ 13 වෙනි වසයි උදා වුණේ 13 ඉලක්කම කියන එකට සාමාන්‍යයෙන් ගිහි පින්වතුලා ටිකක් අසුබ දෙයක් හැටියනේ දකින්නේ නේද එහෙම එකක් තියෙනවනේ සමාජේ නේද ධර්මයට එකඟ නැති වුණා 13 කියන දේ අසුබ ඉලක්කමක් හැටියටයි දකින්නේ නමුත් මම නම් දකිනවා මගේ භික්ෂු ජීවිතේ සුන්දරම වස් කාලය මේ 13 වෙනි වසයි කියන කාරණේ මොකද ධර්මයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් හැටියට සමාජය තුල යම් අසුබයි කියලා දෙයක් දකිනවා නම් ඒ අසුබයි කියන දේ අපි හැම වෙලාවම සුබ දෙයක් හැටියටයි අපේ ජීවිතවලට අපි එකතු කරගත යුත්තේ. ඒ නිසා මේ 13 වෙනි වසයි මගේ භික්ෂු ජීවිතේ උදා වෙන්නේ. ඉතින් මම මුලින්ම මේ වෙලාවේ මට මේ උතුම් උපසම්පදා සීලය පිහිටෙව්ව මගේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේව අපේ අති ගෞරවනීය දොඩම්පහළ චන්දසිරි මහානායක ස්වාමින් වහන්සේව මං ගෞරවයෙන් නමස්කාර පූර්වක සිහිපත් කරනවා මොකද මේ 13 වස දක්වා මට පැමිණෙන්න ඒ භික්ෂු ජීවිතයට නායකත්වය දුන්නේ ඒ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ නිසා ලෝකේ බුදුරජාණන් වහන්සේ මේ වස්සානය පණවන්නේ නොනා ගිහි පින්වතුන්ලාට වගේම ගෞරවනීය මහා සංඝරත්නයටත් තමන්ගේ ජීවිත තුලින් ධර්මයේ ශක්තිය වඩව ගන්න ඒක ගිහි පින්වතුල්ලාගේ ජීවිත සඳහා පමණක් නෙමේ බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුල්ලාගේ කුසල් දහම් උදෙසා පමණක් නෙමේ බුදුරජාණන් වහන්සේ වස්සානිය පනවන්නේ අටමහා කුසල් ධර්මයන්ගෙන් එකක් හැටියට චීවර පූජාව නම් කරලා බුදුරජාණන් වහන්සේ මේ උතුම් සුන්දර වස්සානිය පනවන්නේ ගිහි පින්වතුල්ලාට වගේම ගෞරවනීය මහා සංඝරත්නයටත් තමන්ගේ උතුම් සුපටිපන්න ගුණයන් උජුපටිපන්න ගුණයන් ඥායපටිපන්න ගුණයන් සාමිචිපටිපන්න ගුණයන් ශක්තිමත් කරගෙන මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් 8 දෙනාගේ කියන අර්ථය ශක්තිමත් කරගෙන දෙවියන්ගෙන් බඹුන්ගෙන් මිනිස්සෙන්ගෙන් අමනුෂ්‍යෙන්ගෙන් වන්දනා ලබන පූජා ලබන සුන්දර පින්කෙතක් කියන தত্ত্বය තව තව ශක්තිමත් කරගෙන මේ උතුම් ශාසනය තවත් ආලෝකමත් කිරීමේ අරමුණ ඇතුවයි බුදුරජාණන් වහන්සේ වස්සානේ පනවන්නේ නෝනා. එතකොට එහෙම පනවද්දී භික්ෂූන් හැටියට අපි දකින්න ඕනේ නෝනා මුලින්ම මේ ලෝක ධාතුවේ මිනිස්සෙයින් අතරින් දෙවියන් අතරින් බ්‍රහ්මයින් අතරින් තමන් ලබන්නා වූ එක බත් හැන්දක් උදෙසා වැඩිම අවදානමක් දරන වැඩිම වගකීමකින් බැඳී සිටින පිරිසක් තමයි මහා සංඝරත්නය කියන්නේ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. අපි වළඳන සෑම බත්කටක් පාසා අපි වළඳන සෑම ගිලම්පස උගුරක් පාසා නෝනා මේ ලෝක ධාතුවේ කිසිම සත්වෙක් නොගන්නා වූ අවදානමක් අපිට ගන්න වෙනවා. අපිට යමෙක් ගිලන්පස එකක් පූජා කරන්නේ අපිට යම් කෙනෙක් බත් හැන්දක් පූජා කරන්නේ තෙරුවන් කියන අප්‍රමාණ සද්ධාවෙන් ගරුත්වයෙන් කර්මය කර්මඵල විශ්වාසයෙන් තමන් වෙහෙස මහන්සි වෙලා උපයා සපයාගත් මිල මුදල් වියදම් කරලා කාලය ශ්‍රමය කැප කරලා අග්‍රම දේ ප්‍රණීතම දේ පිරිසිදුම දෙයයි මහා සංඝරත්නය හැටියට අපිට පූජා කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ අනේ සැබෑ ශ්‍රාවකීන් කියන විශ්වාසයෙන් අතීතයේ වැඩ සිටියා වූ මහා සංඝරත්නය නියෝජනය කරන ශ්‍රාවක සංඝයා කියන විශ්වාසයෙන් ඒ අයෝමය විශ්වාසය තුල අපි ලබන්නා වූ සෑම බත්කටක්ම නොවනා බත් හැන්දක්ම බරපතල අවදානමක් අපිට ලබලා දෙන්න. ඒ නිසා පින්වතුල්ලා ගිහි පින්වතුල්ලා හැටියට අප්‍රමාණ වගකීම් පින්වතුල්ලාට තියෙනවා. අපි කියමු ගොවි මහත්මෙක් ඉන්නවා. ඒ ගොවි මහත්මයා තමන්ගේ කුඹුර මඩ කරලා වී පැල කරලා අස්වැන්න නෙලා ගන්නවා. එයාට ඒ සඳහා නොවනා මාස 3ක කාලයක් ගත වෙන්න පුළුවන්. එතකොට ඒ ගොවි මහත්මයා ඒ මාස 3ක කාලයක් තුල තමන්ගේ වගාව උදෙසා යම් අවදානමක් දක්වනවද යම් කැපවීමක් කරනවද යම් වගකීමකින් ඒ දේ ආරක්ෂා කරගන්නවද ඒ මාස 3ේ ඒ ගොවි මහත්මයා දක්වන්නා වූ වගකීමට වඩා තමන්ගේ වගාව උදෙසා අපි එක තප්පරයක් තුල එක විනාඩියක් තුල අපි අපේ සිත තුල සකස් වෙන එක සිතුවිල්ලක් තුල අවදානම දරාගෙන ඉන්නවා වගකීමකින් ඒ දෙස බලාගෙන ඉන්නවා මොකද එක සිතුවිල්ලක් නිසා නෝනා අපි කල්ප ගානක සතර පායට වැටෙන්න පුළුවන් එක සිතුවිල්ලක් තුල අර ගොවි මාත්‍යා මාස 3ක් අරකට දරන වෙහෙස කැපවීම ඊට වඩා කැපවීමක් අපි තුල සකස් වෙන එක සිතුවිල්ලක් උදෙසා අපි වැය කරනවා
අවදානමක් දරනවා දෙයනේ මේ සිතුවිල්ලෙන් පරාජිකාවකට අදාළව චිත්තයක් සකස් වුණොත් මේ සිතුවිල්ලෙන් සංගාදිසේ අදාළ අකුසලයක් සකස් වුණොත් මේ සිතුවිල්ලෙන් අනියත ධර්මයන්ට අදාළ සිතුවිල්ලක් සකස් වුණොත් කල්ප ගානක සතර අපායක් කියන කාරණේ මම දන්නවා අපේ ස්වාමින්ද්‍රයන්න් වහන්සේ භික්ෂූන් වහන්සේට පරාජිකාවකට අදාළ චිත්තය සංඝාදිශේෂයට අදාළ චිත්තය අපිට කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගන්නට පුළුවන් මෙහෙමයි පුතේ කාමයන්ට අදාළ සිතුවිල්ල බුදුරජාණන් වහන්සේ සතර පරාජිකාවන් අපිට පණවන් උපසම්පදා භික්ෂුවකට උපසම්පදාවත් අහිමි වෙනවා ඒ උපසම්පදාව අහිමි වෙනවා වගේම නොනා අපිට සංඝ සමාජය තුල තියෙන සමාජිකත්වයත් අපිට අහිමි වෙනවා ඒ විතරක් නෙමෙයි ආනන්තරීය පාප කර්මෙන් මෙහා තියෙන බරපතල අකුසලයක් අපි සිද්ධ කරගන්නවා එතකොට එහෙමනම් අපේ තුල සකස් වෙන සෑම සිතුවිල්ලක් පාසාම අපි ඒසා වගකීමක් ඒසා බැරෑරුම් භාවයක් ඒසා පරීක්ෂාකාරී භාවයක් අපි දක්වනවා මොකද එක සිතුවිල්ලකින් සකස් වෙන්නා වූ අකුසල් චිත්තයක් ක්‍රියාත්මක භාවයට පත් වුණොත් බලවත් වූ සාංශාරික අකුසල් කරා අපිව අරගෙන යන්න පුළුවන් ඒ නිසා නෝනා භික්ෂූන් වහන්සේලා වන අපි සමාජය තුල ජීවත් වෙදී ඒසා අවදානමක් අපේ ජීවිත තුල දරාගෙනයි අපි කටයුතු කරන්නේ මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සුන්දර විනයක් තියෙනවා සතර පරාජිකාවන් සංඝාදිශේෂ ධර්මයන් අනියත ධර්මයන් මේ වගේ විනය නීති කාරණා 220ක් අපිට පනවලා තිනවා. එතකොට අපි මේ විනය කාරණා 220 තුල ශක්තිමත් වෙන ප්‍රමාණයටයි අපේ අස්වැන්න අපි ලෝකෙට බෙදලා දෙන්න ඕන. අපි මේ විනය කාරණා 220 තුල දුර්වල වෙනවා නම් ඒ අපේ භික්ෂු ජීවිතය තුල ලෝකයාට දෙන්න අස්වැන්නක් අපිට නැතු වෙනවා. අපි ලෝකයාට දෙන අස්වැන්න මොකද්ද? බුදුරජාණන් වහන්සේට කීකරු භාවයෙන් කටයුතු කරලා ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයන්ට කීකරු භාවයෙන් කටයුතු කරලා අපි ලෝකෙට දෙන අස්වැන්නක් තියනවා නෝනා. ඒ අස්වැන්න නෝනා මේ ලෝක ධාතුවේ තියෙනා වූ ශ්‍රේෂ්ඨම අස්වැන්නයි. ගොවි මහත්මේ ගොවිකම කරලා ලෝකෙට දෙන දෙයක් තියෙනවා. වෛද්‍ය වෘත්තික මහත්මේ තමන්ගේ රැකියාව කරලා ලෝකෙට දෙන දෙයක් තියෙනවා. නමුත් ඒ සෑම දෙයක්ම නොනා ජාති ජරා ව්‍යාධි මරණයන්ට යටත් දේවල්මයි. ඒවා දුකට හේතු වෙන දේවල්මයි. ඒ සෑම අස්වැන්නක්ම හේතු වෙන්නේ දුකටයි නෝනා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකීන් වන අප බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ඒ උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය අපේ ජීවිතය තුල වගා කරලා මේ ලෝක ධාතුවේ ශේෂ්ඨම අස්වැන්න අපි ලෝකෙට දෙනවා නෝනා. ඒ ශේෂ්ඨ අස්වැන්න සත්පුරුෂ මිනිස්යෝ භුක්ති විඳිනවා. ඒ ශේෂ්ඨ අස්වැන්න සත්පුරුෂ දෙවියෝ භුක්ති විඳිනවා. ඒ ශේෂ්ඨ අස්වැන්න සත්පුරුෂ බ්‍රහ්මයන් භුක්ති විඳිනවා. ඒ ශේෂ්ඨ අස්වැන්නෙන් මිනිස්යා දෙවියා බ්‍රහ්මයා ආයුෂ වර්ණය සැපය බලය ශක්තිමත් කරගන්නවා. ඒ ආයුෂ වර්ණය සැපය බලය තුලින් ප්‍රඥාවෙන් ඒගොල්ලෝ සැනසෙනවා. එතකොට අපි ලෝකෙට දෙන අස්වැන්න මොකද්ද රෝණා? ඒ උතුම් සීලේ ප්‍රාතිමෝක්ෂ සීලේ බීජයන් ජීවිතයේ තුල ශක්තිමත් වගා කරලා අපි අස්වැන්න හැටියට දෙන්නේ සුපටිපන්න ගුණය. අපි අස්වැන්න හැටියට දෙන්නේ උජුපටිපන්න ගුණය. අපි අස්වැන්න හැටියට දෙන්නේ ඥායපටිපන්න ගුණය. අපි අස්වැන්න හැටියට දෙන්නේ සාමිචිපටිපන්න ගුණය. ඒ උතුම් මස්වැන්නෙනුයි මේ ලෝක ධාතුවේ සෑම මිනිස්සෙක්ම නොනා ආයුෂය වර්ණය සැපය බලය ශක්තිමත් කරගන්නේ ඒ උතුම් මස්වැන්නෙනුයි මේ ලෝකේ සෑම දෙවියෙක්ම බ්‍රහ්මයෙක්ම තමන්ගේ ආයුෂය වර්ණය සැපය බලය ශක්තිමත් කරගන්නේ ඒ ආයුෂ වර්ණය සැපය බලයයි අපිට උතුම් ධර්ම මාර්ගය තුල ගමන් කරලා ප්‍රඥාවෙන් ආර්ය ප්‍රඥාවෙන් ආර්ය විමුක්තියෙන් සැනසීමේ මේ මාර්ගය අපිට කියලා දෙන්නේ එමනම් නොනා භික්ෂූන් වහන්සේලා වන අපතුල මේ ලෝක ධාතුවේ මහා බ්‍රහ්මයා සතු යම් වගකීමක් තියනවාද? සක්‍ර දෙවියන් සතු යම් වගකීමක් තියනවාද? සක්විති රජ කෙනෙක් සතු යම් වගකීමක් තියනවාද? ඒ සෑම වගකීමකට වඩා ශ්‍රේෂ්ඨ වගකීමක් බුදුරජාණන් වහන්සේ අපිට පනවලා තියෙනවා නෝන. මොකද මේ උතුම් සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමිචිපටිපන්න ගුණය මේ සුන්දර අස්වැන්නෙනුයි නෝනා මේ ලෝක ධාතුවේ ආයුෂ වර්ණය සැපය බලය කියන කාරණේ මේ සියලු සත්වයින් ජීවිතවලට එකතු කරගන්නේ. ඒ වගේමයි මේ සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමිචිපටිපන්න ගුණයේ ශක්තියෙන් මේ ලෝකය මේ දක්වා නෝනා බරපතල වියරුවක් නොවි, යුද වියරුවක් බවට පත් නොවි මේ ලෝකය තුල සීලය සමාජගත වෙලා තියෙනවා. මේ ලෝකය තුල මේ මනුස්ස සමාජය තුල ත්‍යාගය
සමාධිය මෛත්‍රිය මේ සෑම දෙයක්ම මේ දක්වා සමාජගත වෙලා තියෙන්නේ ජීවිතගත වෙලා තියෙන්නේ නෝනා මේ සංඝයා මේ දක්වා ආරක්ෂා කරපු සංඝයා මේ දක්වා සුරක්ෂිත කරපු උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය තුලින් ලැබූ අස්වැන්න වෙන සුපටිපන්න ගුණය උචුපටිපන්න ගුණය ඥායපටිපන්න ගුණය සාමිච්චිපටිපන්න ගුණය තුලින්මයි නෝනා ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනා ඉන්නේ සංඝ සමාජයේ කියලා එහෙමනම් නෝනා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෙක් හැටියට මම හේතුඵල ධර්මයන් ඉදිරිපත් කරමින් මං විවෘතව ප්‍රකාශ කරනවා ඔබලා අපිට බත්හැන්දක් දුන්නත් ඔබලා අපිට ගිලම්පසක් දුන්නත් ඔබලා අපිට සිව්පසයෙන් ඇපූපස්ථානයක් කළත් මහා සංඝරත්නය ලෝකෙට ලෝකයාට සියල්ලම දීලා තිනවා නෝනා බුද්ධෝත්පාද කාලයක් දීලා තිනවා තාම අබුද්ධෝත්පාද කාලයක් බවට පත් නොවී බුද්ධෝත්පාද කාලයක් මේ ලෝකයේ තුල සුරක්ෂිත කලේ කවුද සංඝයා මිනිස්යා දුගතියට යන්නේ නැතුව සුගතිය තුල මේ මොහොත දක්වා ශක්තිමත් කරලා තියෙන්නේ කවුද සංඝයා සද්ධාව තෙරුවන් කෙරෙහි සද්ධාව මේ දක්වා ලෝකයේ තුල ආරක්ෂා කරලා තියෙන්නේ කවුද සංඝයා එනන් නොනා සංඝයා ලෝකෙට යහපත උදෙසා සැපේ උදෙසා කුසලයේ උදෙසා ගින උදෙසා සියල්ලම ආයෝජනය කරලා තිනවා නෝනා එනම් මේ සංඝ ජීවිතයේ මේ භික්ෂු ජීවිතයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කියන අර්ථය නෝනා බුදුරජාණන් වහන්සේ ඒකයි මේ ලෝකයේ ශ්‍රේෂ්ඨම පුද්ගලයන් අට දෙනාගෙන් එක්කෙනෙක් කියන තැන පනවන්නේ එනිසා අපි මේ අර්ථය දකින්න ඕනේ අපි මේ අර්ථය දැකලා අපේ ජීවිත තුල අපි වගා කරගන්නා වූ ප්‍රාතිමෝක්ෂ සීලය මේ වස්සානයේ තුල තව තව ශක්තිමත් කරගන්න ඕනේ වස්සාන සමයේ තව තවත් ශක්තිමත් කරගනු පිණිස උන්වහන්සේලා මෙනෙහි කළ යුත්තේ කුමක්ද අපේ ස්වාමීන් වහන්ස මං අවස්ථා කීපයකදීම කියලා තියෙන අතීතයට යන්න අතීත පංච උපාදානස්කන්ධයේ හිත යොමු කරන්න අතීතේ පංච උපාදානස්කන්ධයේ හිත යොමු කරද්දී බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව සංසාර බය සංසාර දුර සංසාර ගැඹුර නුවණින් දකින්න එහෙම දකිද්දී අපිට පේනවා අපි පසු කරගෙන ආවා වූ දීර්ඝ භව ගමනේදී අර ගිජ්ජකූට පර්වතයට වඩා විශාල සිවුරු ගොඩක් අපි සංසාරයේ ගොඩ ගහලා තියෙනවා අපේ අසාර්ථක සහ සාර්ථක වූ පැවිදි ජීවිත තුල අපි පෙරෝපු ඒසා දීර්ඝ භව ගමනකදී අපි සංසාරයේ ලක්ෂ කී වාරයක් උතුම් කඨින චීවර පිළිගන්නේ නැද්ද උතුම් වස්සානයන් සමාදන් වෙන්නේ නැද්ද උතුම් වස්සානයන් දුර්වල කරගන්නේ නැද්ද ඒසා දීර්ඝ කටුක ගමනක් අපි ඇවිල්ලා තියෙනවා නෝනා එනිසා ඒ අතීත පංච උපාදානස්කන්ධයයි ඒ සංසාර බයයි ඒ සංසාර ගැඹුරයි ඒ සංසාර දුරයි අපි තුල ධර්මයට අදාළව සතිය සකස් කරලා දෙන්නේ ඒ සතිය සකස් වුණ තැනයි ධම්මවිජය බොජ්ජංගේ අපි තුල සකස් කරලා දෙන්නේ ඒ ධම්මවිජය බොජ්ජංගේ තුලයි අපි වීරිය ඇති කරගෙන මාර්ගය තුල ශක්තිමත් ඉදිරියට යන්නේ එනිසා මේ සුන්දර වස්සානය මූලිකව ලොකුම වගකීම පැවිරලා තින්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකින් වන අපටයි. මොකද මේ දක්වා අපි ලෝකයට සියල්ලම දීලා තිනවා. ජනතාවගේ නිදහසට ජනතාවගේ යහපතට ජනතාවගේ පිනට ජනතාවගේ කුසලයට ජනතාවගේ නිවනට ජනතාවගේ සුගතියට අදාළ සියල්ලම අපි දීලා තිනවා. එනිසා අපි දක්ෂ වෙන්න ඕනේ මේ දුන්නා වූ දේවල් ඊළඟ පරම්පරාවටත් ලැබෙන ආකාරයෙන් මේ ශාසනය ශක්තිමත් කරගන්න. ඒ ශක්තිමත් භාවයේ ඇති කිරීමේ එක අරමුණකුයි බුදුරජාණන් වහන්සේ වස්සානයක් අපිට පනවන්නේ මානෙනි ඔබලා මේ වස්සානය තුල එක තැනකට වෙලා බාහිර කටයුතු වලින් මිදිලා ගිහි ජීවිතයේ ගිහි අයගේ කටයුතු වලින් ගිහි ජීවිතවල කටයුතු වලින් මිදිලා තමාගේ ජීවිතය දිහා බලන්න අපි තාම මගේ ජීවිතය දිහා බලලා නැහැ අපි කවදා හරි පැවිදි භාවයට පත්ුනේ මම නිදහස් වෙනවා කියලා අනේ මම සැනසෙනවා කියලා අනේ මම නිවන් අවබෝධ කරගන්නවා කියලා. එහෙමයි අපි කවදා හරි දවසක පැවිදි වුණේ. බුදුරජාණන් වහන්සේ පැවිදි වෙච්ච අපෙන් බලාපොරොත්තුනේ ඒ දෙයමයි. නමුත් පැවිදි භාවයට පත් වුණාට පස්සේ ආයිමත් අපේ සිතුවිලි වෙනස් වෙනවා. අපි ගැන හිතන්නේ නැතුව අනුන් ගැන හිතනවා. අපි ගැන හිතන්නේ නැතුව සම්මුති ලෝකය ගැන හිතනවා. අපි ගැන හිතන්නේ නැතුව ලෝකයා සුවපත් කරන්න හිතනවා. නමුත් අපි තාම අපි ගැන හිතලා නැහැ. අපි දකින්න ඕනේ අපි ගැන හිතුවොත් පමණයි අපිට ලෝකයා සුවපත් කරන්න පුළුවන් අපි ගැන හිතුවොත් පමණයි අපේ සීලය නිරේතුරුවම ප්‍රාතිමෝක්ෂ සීලේ ශක්තිමත් භාවය ඇති කර ගන්න පුළුවන්
අපි අපි ගැන හිතුවොත් පමණයි අපි සුපටිපන්න ගුණය උජුපටිපන්න ගුණය ඥායපටිපන්න ගුණය සාමිච්චිපටිපන්න ගුණය අපි තුල ඇති කරගන්න පුළුවන්. අපි අපි ගැන හිතන්නේ නැත්නම් අපි සුපටිපන්න ගුණයෙන් දුර්වල වෙනවා. අපි උජුපටිපන්න ගුණයෙන් දුර්වල වෙනවා. අපි ඥායපටිපන්න ගුණයෙන් දුර්වල වෙනවා. අපි සාමිච්චිපටිපන්න ගුණයෙන් දුර්වල වෙනවා. එතකොට අපි පින් කෙතක් වෙන්නේ නැහැ. එතකොට අපි මුඩු බිමක් බවට ඉපත් වෙන්නේ. ඒ මුඩු බිමෙන් අපිට ලෝකයාට දෙන්න අස්වැන්නක් නැහැ. අපිට ලෝකයාට දෙන්න සැපයක් නැහැ. අපිට ලෝකයාට දෙන්න ආයුෂ වර්ණයේ සැපේ බලයක් නැහැ. ඒ නිසා මේ ලෝක ධාතුවේ භික්ෂුවකට කරන්න පුළුවන් සුන්දරම මෛත්‍රියක් තියෙනවා. මේ ලෝක ධාතුවේ භික්ෂුවකට මේ ලෝකයා උදෙසා දෙන්න පුළුවන් සුන්දර මෛත්‍රියක් තියෙනවා. කරුණාවක් තියෙනවා. මෙත්තාවක් මුදිතාවක් තියෙනවා. ඒ සුන්දර මෙත්තා කරුණා මුදිතා උපේක්ෂාව තමයි මම සුපටිපන්න ගුණයෙන් ශක්තිමත් වෙනවා. මම උජුපටිපන්න ගුණයෙන් ශක්තිමත් වෙනවා. මම ඥායපටිපන්න ගුණයෙන් සාමිච්චිපටිපන්න ගුණයෙන් ශක්තිමත් වෙනවා. ඒ උදෙසා මම සීලේ ශක්තිය මේ වස්සානය තුල ජීවිතයට එකතු කරගන්නවා. මම මේ සම්මුති පංචඋපාදානස්කන්ධ ලෝකය ගැන හිතන්නේ යන්නේ නැහැ. මම ගැන හිතනවා. මම සංසාර බය ගැන හිතනවා. මං සංසාර දුර ගැඹුර ගැන හිතනවා. බුදුරජාණන් වහන්සේ මගෙන් බලාපොරොත්තු වුණා වූ ධර්මතාවය ගැන මම හිතනවා. එහෙම හිතලා මම මගේ අස්වැන්න ශක්තිමත් කරගත්තොත් පමණයි මගේ සුපටිපන්න ගුණය උජුපටිපන්න ගුණය ඥායපටිපන්න සාමිච්චිපටිපන්න ගුණයන් ශක්තිමත් කළොත් පමණයි මම ලෝකයාට මෛත්‍රී කළා වෙන්නේ. මම සියලු සත්වයෝ සුවපත් වේවා කියලා සීලෙන් දුර්වල නම් සුපටිපන්න ගුණයෙන් දුර්වල නම් මම ලෝකයාට මෛත්‍රී කළා වෙන්නේ නැහැ. ඒගොල්ල මට පූජා කරන දන් හැන්දට මං ඒගොල්ලන්ට ප්‍රතිලාභ දුන්නා වෙන්නේ නැහැ. ඒගොල්ල පූජා කරන ගිලම් පසට මං ඒගොල්ලන්ට ප්‍රතිලාභ දුන්නා වෙන්නේ නැහැ. මම මේ ලෝක ධාතුවේ සුන්දර පින්කෙතක් වෙලා නැහැ. මම තාම මුඩු බිමක්. ඉනිසා මං මේ මුඩු බිම සශ්‍රීක කරගන්න ඕනේ. මේ මුඩු බිම සුපටිපන්න ගුණේ අස්වැන්නෙන් සශ්‍රීක කරගන්න ඕනේ. උජුපටිපන්න ඥායපටිපන්න සාමිච්චිපටිපන්න ගුණෙන් ශක්තිමත් කරගන්න ඕනේ. එහෙමනම් මම මේකේ ප්‍රාතිමෝක්ෂ සීලයට අදාළ සුන්දර බීජයන් වපුරන්න ඕනේ. ඒවා රැකබලා ගන්න ඕනේ, ආරක්ෂා කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක් දීලා තිනවා සුන්දර වස්සානයක්. මේ වස්සානය මා උදෙසා පැන වූ වස්සානයක්. අනුන් උදෙසා පැන වූ වස්සානයක් නෙමේ. බුදුරජාණන් වහන්සේ මේ වස්සානය පනවන්නේ ශ්‍රාවකින් වන අපි උදෙසාමයි. ශ්‍රාවකින් වන අපි උදෙසා මේ වස්සානය පනවන්නේ මේ භික්ෂු ජීවිතය නිසරු කෙතක් බවට පත් කරගන්න නෙමේ, සරු කෙතක් බවට පත් කරගන්න. දෙවියන්ගෙන් මිනිස්සෙන්ගෙන් බ්‍රහ්මයෙන්ගෙන් බැනුම් අහන්න නෙමේ, ඒගොල්ලෝ අපෙන් ඈත් කරන්න නෙමේ. දෙවියන්ගෙන් මිනිස්සෙන්ගෙන් බ්‍රහ්මයෙන්ගෙන් පැසසුම් ලබන්න, වන්දනා ලබන්න. අනපින්තුණිය නුවණෙන් හිතන්න ගන්නවා, ඇයි බුදුරජාණන් වහන්සේ වස්සානේ පැනෙව්වේ? එහෙම නැතුව පන්සල දියුණු කරගන්න, පන්සල සශ්‍රීක කරගන්න, එහෙම නැත්තම් ගිහි පින්වතුන් සතුටු කරන්න. ගිහි පින්වතුන් සතුටු කළ යුතුයි. ගිහි පින්වතුන් සතුටු කර යුත්තේ අපේ සුපටිපන්න ගුණේ, අපේ උජුපටිපන්න ගුණේ, අපේ ඥායපටිපන්න ගුණේ, සාමිච්චිපටිපන්න ගුණේ. එතනයි අපි ගිහි පින්වතාට සැබෑ මෛත්‍රිය දැක්වුවා වෙන්නේ. එතනයි අපේ ගිහි පින්වතාට සැබෑ කරුණාව දැක්වුවා වෙන්නේ. මොකද එයාට අපි ආයුෂය වර්ණය සැපේ බලය දෙනවා. ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය දුන්නොත් තමයි ඒ තුලින් එයාට ප්‍රඥාව කවදා හරි දවසක ආර්ය ස්ථාංගික මාර්ගය තුලින් මතු කර ගන්න පුළුවන්. ඒ නිසා මේ සුන්දර වස්සානය අනුන්ට නෙමේ අපිටමයි. ඒ නිසා මේ වස්සානය තුල සීලේ බීජයන් තව තව ශක්තිමත් කරගෙන සංගයාවන අපේ මේ සුන්දර කෙත සුපටිපන්න ගුණයෙන්, උජුපටිපන්න ගුණයෙන්, ඥායපටිපන්න ගුණයෙන්, සාමිච්චිපටිපන්න ගුණයෙන් අපි සශ්‍රීක කරගෙන ඒ සශ්‍රීක අස්වැන්නෙන් මේ ලෝක ධාතුවේ මිනිස්සෙයින්ට, දෙවියන්ට, බ්‍රහ්මයින්ට කරන්න පුළුවන් සුන්දර මෛත්‍රිය, පතුරවන්න පුළුවන් සුන්දර මෛත්‍රිය, දෙන්න පුළුවන් සුන්දර ආයුෂ වර්ණය, සැපේ බලය, ප්‍රඥාව ලබා දෙන්න බුදුරජාණන් වහන්සේ අපින් බලාපොරොත්තු වෙන දෙච්චරයි. අපේ ස්වාමීන් වහන්සේ ගිහි පින්වතුන් මේ වස්සාන සමයේ සිදු කරන්නා වූ අටමහා කුසලය උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගනු පිණිස, නිවන අරමුණු කරගනු පිණිස යොමු කරගන්නේ කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්ස? පින්වතුනි, අපි දීර්ඝ භව ගමනක් ඇවිල්ලා තියෙනවා. සාරා සංක කල්ප ලක්ෂ ගානක
පටිච්ච සමුප්පන්න දීර්ඝ භව ගමනක් මැරෙමින් නිපදෙමින් අපි ඇවිල්ලා තියෙනවා පින්තුනේ. ඒ ආපු දීර්ඝ භව ගමනේදී ඔබටත් මටත් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් මුණ ගැහිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් මුණ ගැහිලා තියෙනවා. රහතන් වහන්සේලා කෝටි ගානක් මුණ ගැහිලා තියෙනවා. එවන් නුතුම් රහතන් වහන්සේලා ලක්ෂ ගානක් උදෙසා ඔබත් මමත් කටින ආරාධනාවන් වස් ආරාධනාවන් සිද්ධ කළා තියෙනවා. වස් පින්කම් කරලා තියෙනවා, චීවර පූජාවන් කරලා තියෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕනේ ඒ එකම පූජාවක්වත් අපි විදර්ශනා ප්‍රඥාව වැඩෙන විදිහට ආර්ය ප්‍රඥාව වැඩෙන විදිහට පින්වතුනේ විදර්ශනාත්මක සප්ත බොජ්ජංගයන් වැඩෙන විදිහට අපි මේ පින්කම් සිද්ධ කරලා නැහැ. ඒ සෑම පින්කමක් තුලින් අපි ආස්වාදයක් බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒ ආස්වාදය අපි සුගතියේ සැපේ උදෙසා ඔසබලා තියලා ආයිමත් සතර පායන්ට වැටිලා තියෙනවා. ඒ නිසා මේ සංසාර ගැඹුර සංසාර ඒ සංසාරයේ කළා වූ වැරද්ද නුවණින් දකින්න. නුවණින් දැකලා නැවත මං එවැනි වැරද්දක් මේ ජීවිතේ මේ වස්සානේ කරන්නේ නැහැ කියන තැනට එන්න පින්තුනි. ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි යම් පින්කමක් සිද්ධ කරද්දී, අපි යම් දානයක් පූජා කරද්දී, අපි යම් සීලයක් ආරක්ෂා කරද්දී, අපි මේ පින්කම තුලින් මෙලවදී ලැබමී කියලා බලාපොරොත්තු වෙන යායේ පින්කම කරනවා. ඔබ මේ කටින පින්කම කළ යුත්තේ මෙලවදී ලැබමී කියන බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. මෙලවදී ලැබමී කියන්නේ මොකද්ද? මට මේ කටින පින්කම තුලින්, මට මේ කටින දාණය කටින වස්ත්‍රය තුලින්, මට මේ බෝධි පූජාව තුලින් කටින කාලය තුල කරන නිදුක් නිරෝගී සුවපත්භාවය සැලසේවා. මගේ අධ්‍යාපනය, මගේ රැකී රක්ෂා, මගේ ව්‍යාපාර දියුණු වේවා, මගේ විවාහය සාර්ථක වේවා. මෙලවදී ලැබමී කියලා බලාපොරොත්තු වෙන යපින්කම් කරනවා. මෙලවදී ලැබමී කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ පින්කම, ඒ දාණය මහත්ඵල මහානිසංස නැහැ කියලා පින්වතුනි. නමුත් ආනිසංස තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තවත් පින්වතෙක් ඉන්නවා. එයා කටින පින්කම කරනවා පරලවදී ලැබමී කියලා බලාපොරොත්තු වෙන. පරලවදී ලැබමී කියන්නේ මොකද්ද? ඊළඟ ජීවිතේ මේ කටින චීවර පූජාව නිසා මට මීට වඩා සස්ත්‍රීක මනුස්ස ජීවිතයක් ලැබේවා. මම සුන්දර දෙවියෙක් දිව්‍යාංගනාවක් වේවා. මම සුන්දර බ්‍රහ්මතලයක රූපාවචර අරූපාවචර ඉපදේවා. පරලවදී ලැබමී කියලා පින්කම කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පින්කම මහත්ඵල මහානිසංස නැහැ. නමුත් ආනිසංස තියෙනවා. තව කෙනෙක් ඉන්නවා. එයා සිතේ සතුට උදෙසා ඒ පින්කම කරනවා. එයාට වෙන අරමුණක් නැහැ. කර්මය කර්මඵල විශ්වාසයක් එයා දන්නේ නැහැ. මේක අටමහා කුසලයක්ද කියන කාරණේ එයාට හොයන්න උවමනාවක් නැහැ. එයාට ඕනේ හිතේ සතුට. සල්ලි තියෙනවා, සල්ලි විසි කරනවා. සල්ලි විසි කරලා හැමෝම සතුට කරලා සතුට උදෙසා ආයේ පින්කම කරනවා. බුදුරජාන් වහන්සේ කියනවා ඒ පින්කම මහත්ඵල මහානිසංස නැහැ. නමුත් ආනිසංස තියෙනවා. තව කෙනෙක් ඉන්නවා. එයා පරම්පරාවෙන් එන නිසා පින්කම කරනවා. අනුන් කරපු නිසා පින්කම් කරනවා. අල් කරපු නිසා පින්කම කරනවා. අනිත් ඥාතිවරයා කරපු නිසා පින්කම් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ පින්කමත් මහත්ඵල මහානිසංස නැහැ. නමුත් ආනිසංස තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කටින පින්කම මහත්ඵල මහානිසංස පින්කමක් බවට පත් කරගන්නේ කොහොමද කියලා. ඊළඟට එයා ධම්මානුස්සතිය තුල ශක්තිමත් වෙනවා. ධර්මයේ අනන්ත වූ ගුණයන් එයා දකිනවා. ධර්මයේ ස්වකාත ගුණය, ධර්මයේ සන්දිට්ඨික ගුණය, අකාලික ගුණය, එහිපස්සික ගුණය, තමා තුලින් එයා ධර්මයේ ගුණයන් දකිනවා නෝන. ධර්මයේ අප්‍රමාණ වූ ගුණයන්, පටිච්ච සමුප්පාද ධර්මයන්, සතර සටිපට්ඨාන ධර්මයන්, චතුරාර්ය සත්‍ය ධර්මයන්, පංච උපාදානස්කන්ධ ධර්මයන්, සප්තබොජ්ජංග ධර්මයන්, මේ ධර්මයන්ගේ තියෙනා උස්සර්ලභාවය දකිනවා. ධර්මය තමා තුලින්මයි තමා ජීවිතයට එකතු කරගන්නේ. තමාම ධාරණය කරගැනීමෙන්, කියවීමෙන්, පුහුණු කිරීමෙන් තමා ජීවිතයට එකතු කරගන්නවා. තමා දුප්පත් උනත්, පොහොසත් උනත්, ධනවත් උනත්, කුලවත් උනත්, කුලහීන උනත්, උගත් උනත්, නූගත් උනත්, ලස්සන උනත්, කැත උනත්, තෙරුවන් කෙරෙහි වූ සද්ධාව මට තියෙනවා නම් මටත් ධර්මය උරුමයි කියලා දකින්නවා නෝන. ධර්මයේ ස්වකහාත ගුණය කෙරෙහි යාට විශ්වාසය ඇති වෙනවා. ඒ විශ්වාසය තුල යා ධම්මානුස්සතිය තුල තව තව ශක්තිමත් වෙනවා. ධර්මයේ ගුණයන් සිහිපත් කරනවා. චතුරාර්ය සත්‍යයේ දුක, දුක ඇතිවීමට හේතුව දුකර්ගය,
නුවණින් දකිමින් ජීවත් වෙනවා. අවිද්‍යාව නිසා සංස්කාර සකස් වෙන හැටි සංස්කාර නිසා විඥානය සකස් වෙන හැටි නුවණින් දකිමින් ජීවත් වෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥානයන් මේ පංච උපාදානස්කන්ධ වියරු ලෝකය අපිට දෙන්නා වූ දුක නුවණින් දකිමින් එයා ජීවත් වෙනවා. මේ වියරු ලෝකේ නිරෝධය කරන සතර සතිපට්ඨාන ධර්මයන් නුවණින් දකිමින් එයා ජීවත් වෙනවා. ධම්මානුස්සතිය තුල නිරතුරුවම එයා ජීවත් වෙනවා. ඊළඟට එයා සංඝානුස්සතිය තුල ජීවත් වෙනවා. සංගයාගේ අනන්ත වූ ගුණයන් සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න ගුණය සාමිචිපටිපන්න ගුණය දෙයනේ මේ සංගයා ලෝකෙට බෙදා දෙන අස්වැන්න සුන්දර අස්වැන්න මේ පින්කෙත ලෝකෙට දෙන අස්වැන්න දෙයනේ මේසා සුන්දර සංඝ සමාජයක් මේ ලෝක ධාතුවේ නැහැ කියලා දන්නවා සුගතියට පාර පෙන්නන යහපතට පාර පෙන්නන නිවනට පාර පෙන්නන චතුරාර්ය සත්‍ය ධර්මයන්ට පාර පෙන්නන වෙනත් ධර්මතාවයක් ලෝකයේ තුල නැහැ කියලා එයා දකිනවා. කොණ්ඩඤ්ඤ මහෝත්තමයාණන් වහන්සේගේ පටන් මේ ලෝක ධාතුවේ බිහිුණා වූ සංඝයා නුවණින් දකිමින් හදවතින් වන්දනා කරමින් සංඝයාගේ ගුණයන් සිහිපත් කරමින් මෙනෙහි කරමින් අනේ මේ සම්මා සම්බුද්ධ ශාසනය මේ දක්වා ආරක්ෂා කළේ ඔබවත් මමවත් නෙමේ අනේ මේ උතුම් සංඝ සමාජයයි කියලා එයා දකිනවා. ඒ සංඝ සමාජය ආරක්ෂා කරපු නිසායි මේ ශාසනය මමත් ශාසනයේ සමාජිකෙක් උනේ කියලා එයා දකිනවා. සංඝ සමාජය ආරක්ෂා වුණ නිසායි අනේ අදත් අපි සංඝයාට කඨින චීවර පූජාවක් කරන්න කියලා එයා දකිනවා. සංඝයාගේ තොර ලෝකය කඨින චීවර පූජාව අතුරුදහන් වූ ලෝකයක් කියලා එයා නුවණින් දකිනවා. දැකලා සංඝයා කෙරෙහි ශ්‍රද්ධාව ශක්තිමත් කරගන්නවා. ගරුත්වය ශක්තිමත් කරගන්නවා. සංගයා තමන්ගේ සීලය ආරක්ෂා කර ගන්නා වූ වෙහෙස දරන්නා වූ වගකීම එයා නුවණින් දකිනවා. සංගයා කියන්නේ පන්සලට වෙලා, සංගයා කියන්නේ ආරණ්‍යට වෙලා, සංගයා කියන්නේ කුටියට වෙලා අනුන්ගෙන් දෙන දාණය වළඳලා විවේකීව සුවසේ ජීවත් වෙන කෙනෙක් හැටියට එයා දකින්නේ නැහැ පින්වතුනි. සමාජයේ එහෙම දකින්න ඇයි ඉන්නවා. සංගයාට චෝදනා කරන ඇයි ඉන්නවා. අපි දන් දෙනවා, හාමුදුරුවෝ වළඳලා සුවසේ ඉන්නවා. එහෙම කියන අය අප්‍රමාණයි පින්වතුනි. ඉන්ද්‍රිය ධර්මයන්ගේ බිඳුව අපි එයාගෙන් දකින්නේ. එවැනි අය සංඝයා කියන අර්ථය නොදැනයි එහෙම කතා කරන්නේ නෝනා. එවැනි ගෞරවනීය පින්වතුන් තේරුම් ගන්න ඕනේ, සංඝයා ඔබගේ දාණය වළඳලා පන්සලට වෙලා නිකන් ඉන්න කෙනෙක් නෙමේ. සංඝයාට නිකන් ඉන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි ඔබ දුස්සීලව ඉඳලා බත් කටක් වැළඳුවොත් මෙන්න වෙන දේ. ඔබ දුස්සීලව ඉඳලා ගිලම්පස කෝපයක් වැළඳුවොත් මෙන්න වෙන දේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිනවා. ඒ නිසා අපි ඔබලා දෙන සිව්පසයේ වළඳලා කාලා බීලා වළඳලා කුටියට වෙලා සැපසේ නිදාගන්න පිරිසක් නෙමේ. එහෙම නිදාගත්තොත් අපිට මේ ලෝකේ තියෙන ලොකුම දඬුවම ලැබෙනවා සතර අපායේ. ඒ නිසා අපි භික්ෂූන් වහන්සේලා හැටියට අපේ සිත රැකගන්න, අපේ සිතේ කුසලය රැකගන්න, අපේ සිතේ විදර්ශනා නුවණ ශක්තිමත් කරගන්න, ඔබලා මුළු ජීවිත කාලයේ ඔබලාගේ ජීවිතයේ උදෙසා ගන්නා වූ වගකීමට වඩා වැඩි වගකීමක් එක තප්පරයකදී අපි ගන්නවා. ඔබලාට පින්වත්, ඔබලාට ආරක්ෂා කරන්න තියෙන පංචශීලය, වැඩිම වුණොත් ආජීව අට්ඨමක ශීලය සිල්පද 8යි. ඊට වඩා දෙයක් නැහැ. ඔබලා ඒ සිල්පද 8න් එකක් දුර්වල කරගත්තා කියලා ඔබ කවදාකවත් සතර අපායට වැටෙන්නේ නැහැ. නමුත් ගෞරවනීය පින්වත් ගිහි පින්වතුන්ලා තේරුම් ගන්න ඕනේ, අපිට පනවලා තියෙන සිල්පද 220න් අපි පරාජිකාවකට අදාළ සිල්පදයක් දුර්වල කරගත්තොත් අනිවාර්යයෙන්ම සතර අපාය උරුමයි. සංඝාදි ශේෂයන්ට අදාළ සිල්පද අපි ඇවැත් දෙසලා පිරිසිදු නොවි සංගවගෙන නැවත නැවත සිද්ධ කළොත් අපවත් වීමෙන් පස්සේ සතර අපායේ නියතයි. ඒ නිසා අපේ ජීවිත මේ ලෝක ධාතුවේ කිසිම සත්වෙක්ගේ ජීවිත හා බැඳී නැති බරපතල වූ අවදානමකින් බැඳිලායි තියෙන්නේ. ඒ බරපතල වූ අවදානම නිසාම මේ ලෝක ධාතුවේ ජීවිතයේ උදෙසා ගන්නා වූ වැඩිම වගකීම, වැඩිම සුරක්ෂිතභාවය, සුපරික්ෂාකාරී භාවය ඇති කරගන්නා වූ පිරිසයි මහා සංඝ රත්නය. ප්‍රමාණ ගුණයන්, මෙහෙම ගුණයක් කොහෙද ලෝකේ තියෙන්නේ? සෑම තප්පරයකම, සෑම විනාඩියකම සිත දිහා බලාගෙන ඉන්නවා. සිත දිහා බලාගෙන ඉන්නේ ඇයි බලාගෙන ඉන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා, දුස්සීලව ඉඳලා ගිලම්පස කෝපයක් වැළඳුවොත් වෙන දේ, දුස්සීලව ඉඳලා බත් කටක් වැළඳුවොත් වෙන දේ,
සිත දිහා බලාගෙන ඉන්නවා. සිල්පදය දුර්වල වුණාද? සිල්පදය දුර්වල වුණා නම් ඊට අදාළ ඇවත් දේශනා කරලා විනය කර්ම කරලා පිරිසිදුනාද? එහෙම නොවුණා නම් දෙයි හාමුදුරුවනේ මොකක්ද වෙන විනාශය? ගිහි පින්වතුන්ලාට සිල්පද 8යි අපිට සිල්පද 200ක් රකින්න තියෙනවා පින්වතුනි. අර අහිංසක පොඩි සාමණේර ස්වාමින් වහන්සේ කෙනෙකුට සීකියා 75ක් තියෙනවා. සාමණේර දස සීලයක් තියෙනවා. එහෙමනම් සංඝයාගේ ගුණයන් දකින්න. සංඝයා කියන්නේ සිව්පසේ වළඳලා පන්සලට වෙලා සුවසේ ඉන්නවා කියන කාරණයක් දකින්න එපා. එවැනි දැක්මක් තියෙනවා නම් එවැනි ප්‍රකාශයක් කරනවා නම් මේ ලෝක ධාතුවේ ඔබ කරන ලොකුම බොරුව ඒකයි. ලොකුම ඔබ කියන අසත්‍ය ඒකයි. ලොකුම මුසාවාදේ ඒකයි. සංඝයා තරං තමන්ගේ සිත දෙස අවධානයෙන් සුපරීක්ෂාකාරීව සෑම විනාඩියකම දකින පුද්ගලයේ කණ්ඩායමක් මේ ලෝක ධාතු තුල නැහැ පින්වතුනි. සංඝයාගේ ගුණයන් දකිනවා. සංඝයාට ඔබ සිව්පසයේ දෙද්දී සංගයා ඔබට සියල්ලම දීලා තිනවා. ඔබේ ආවිෂය වර්ණයේ සැපයේ බලයට අදාළ සියල්ල සංගයා ඔබට දීලා තිනවා. ඔබේ නිවන් මාර්ගයට අදාළ සියල්ල ඔබට මේ දක්වා සුරක්ෂිත කරලා දීලා තිනවා. මේ චතුරාර්ය සත්‍ය සුරක්ෂිත කරලා දුන්නේ සංගයා. මේ ආරෂ්ඨාංගික මාර්ගයේ ජීවමානව තාම තියාගෙන ඉන්නේ සංගයා. මේ පටිච්ච සමුප්පාද ධර්ම පංච උපාදානස්කන්ධ ධර්ම සතර සරිපට්ඨාන ධර්ම සප්ත බොජ්ජංග ධර්ම ඔබට අහන්න මේ දක්වා ජීවමානව තියාගෙන ඉන්නේ සංගයා. මේ උතුම් ධර්මතාවයන් තුලනොයි මේ ලෝක ධාතුවේ තාම තුන්වෙනි ලෝක යුද්ධයක් ඇවිල්ලා නැත්තේ. මේ උතුම් ධර්මතාවයන් තුලනොයි මේ ලෝකයේ තුල තාම සීලය සමාධිය මෛත්‍රිය ත්‍යාගය සමාජගත වෙලා තියෙන්නේ. සංගයා ඔබට සියල්ල දීලා තිනවා. ඔබ දීලා තියෙන්නේ සිව්පසේ විතරයි. එනිසා ඔබ සංගයා කවදාක්වත් සුළුකොට දකින්න එපා. ඔබ යම් දවසක සංගයා සුළුකොට දකිනවා නම් ඔබ යම් දවසක සංගයා දෙවෙනි තැන්ට දාලා දකිනවා නම් ඔබ යම් දවසක සංගයා නිකරුණේ පන්සලට ඉඳන් කාලබීලා ජීවත් වෙන නිකම් පුද්ගලයෙක් කියලා දකිනවා නම් එදාට ඔබ සියල්ලම අහිමි කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. ලෝකෙට සියල්ලම අහිම කිරීම උදෙසා උපකාරක ධර්මයන් සිද්ධ කරපු කෙනෙක් බවට ඔබ පත් වෙනවා. ඒ අකුසලයේ එසේ මෙසේ සුළුපටු දෙයක් නෙමේ. බුද්ධානුස්සතිය තුල යා ශක්තිමත් වුණා. ධම්මානුස්සතිය තුල ශක්තිමත් වුණා. සංඝානුස්සතිය තුල ශක්තිමත් වුණා. ඊළඟට යා සීලානුස්සතිය තුල ශක්තිමත් වෙනවා. සුන්දර වස්සානය අදිෂ්ඨානයක් ඇති කරගන්න දැන් වස්සානෙන් සති දෙකක් පමණ ගෙවිලා අහවරයි. මොකද අපි වස්ස අදිෂ්ඨානය කළේ මේ මාසේ 4 වෙනිදා. දැන් සති දෙකක් පමණ මේ වෙනට ගෙවි අවසන් වෙලා ඇති. මේ මොහොතෙත් ඔබ ප්‍රමාද නැහැ. අදිෂ්ඨානයක් ඇති කරගන්න. මම මේ වස්සානිය ඉවර වෙන තෙක් මේ කටින චීවර පූජාව අවසන් වෙන තෙක් පංච සීලය තුල සුරක්ෂිත වෙනවා කියලා. පංච සීලෙන් එක සීල් පදයක්වත් බිඳෙන්න මන් දෙන්නේ නැහැ කියලා. ආජීව අට්ටමක සීලය තුල මම සුරක්ෂිත වෙනවා කියලා. චිත්තයක් ඇති කරගන්න. සීලේ ගුණයන් මෙනෙහි කරන්න. සීනෙන් ලැබෙනා වූ ගුණයන් නුවණින් දකින්න. ජනප්‍රියභාවය ලැබෙනවා. සමාජයේ ඉදිරියේ අපි නොබියව හැසිරෙනවා. බියක් නැහැ, සැකයක් නැහැ යාට. ඒ වගේම අයියා දන්නවා සිහි මුලා නොවී මැරෙනවා. සුගතිය හිමි වෙනවා. භවභෝග සම්පත් ආරක්ෂා වෙනවා. හැමෝම ප්‍රිය වෙනවා තමන්ට. ආනිසංස දකින්නවා. තමා තුලින් ආනිසංස දකින්නවා. ලෝකේ ජනප්‍රිය පුද්ගලයන් තුලින් ආනිසංස දකින්නවා. සුගතියේ දෙවියන් තුලින් සුගතියේ බ්‍රහ්මයන් තුලින් ආනිසංස දකින්නවා. සීලානුස්සතිය තුල යා ශක්තිමත් වෙනවා. සීලය කෙරේ යාට සැකයක් නැහැ. යාට දැන් බුදුරජාණන් වහන්සේ කෙරේ සැකයක් ඇති උනේ නැහැ. ඒ නිසාම යා තුල විතර්ක නැහැ. සැකේ නැහැ. විචිකිච්ඡාව නැහැ. බුද්ධානුස්සතිය තුල යාගේ හිත ශක්තිමත් වුණා. ධම්මානුස්සතිය තුල විචිකිච්ඡාවක් නැහැ, සැකයක් නැහැ. ධම්මානුස්සතිය තුල ශක්තිමත් වුණා. සංඝානුස්සතිය කෙරේ සංඝයාගේ ගුණයන් කෙරේ යාට සැකයක් නැහැ. විචිකිච්ඡාවක් නැහැ. යා සංගයා කරන්නා වූ කැපවීම දකිනවා පන්සලට වෙලා ආරාමයට වෙලා කුටියට වෙලා සැකයක් නැ විචිකිච්ඡාවක් නැ සංගයාගේ ගුණයන් කෙරෙහි සිත ඍජුව බැසගෙන තියෙනවා ධර්මය කෙරෙහි සිත ඍජුව බැසගෙන තියෙනවා බුද්ධානුස්සතිය කෙරෙහි සිත ඍජුව බැසගෙන තියෙනවා සීලානුස්සතිය කෙරෙහි සිත ඍජුව බැසගෙන තියෙනවා ඒ ඍජුව බැසගත්තා වූ සිත සමාධිමත් භාවයට පත් කරලා තියෙනවා මේ ගමන් මාර්ගයක් ඔබට කියන්නේ ඔබේ සමාධිමත් භාවය ඇති කර ගන්න ඕනේ කටින චීවර කාලෙදී පූජා කාලෙදී බුද්ධානුස්සතිය තුලින් සමාධියට එනවා ධම්මානුස්සතිය තුලින්
සිත ඍජුභාවයට පත් කරගෙන සමාධියට එනවා. සංගානුස්සතිය තුලින් සැකය විචිකිච්ඡාව බැහැර කරලා විතර්කයන් බැහැර කරලා සුන්දර සමාධියට එනවා. සීලය කෙරෙහි සැකය විචිකිච්ඡාව බැහැර කරනවා. එයා සීලේ විපාකයන් සුවසේ දකිනවා. එයාට සීලය පිළිබඳ සැකයක් නැහැ. එයාට සීලේ ආනිසංස පිළිබඳ විචිකිච්ඡාවක් නැහැ. සීලය කෙරෙහි සිත ඍජුව පිහිටලා තියෙනවා. ඒ ඍජුව පිහිටුවා වූ සිත සමාධිමත් භාවයට පත් වෙලා ඒ සමාධිමත් සිතෙන් දැන් එයා ත්‍යාගානුස්සතිය වඩනවා. දානේ ආනිසංස සිහිපත් කරනවා. දැන් ඔබව කටින පින්කම බාරගත්තා නම් හැමදාම හවසට පන්සලට ගිලන්පස් අරන් එනවා ගෞරවනීය සාමින් වහන්සේලාට දන්පැන් පූජා කරනවා. ඒ වගේම අවසානයේ මහා කටින චීවර පූජාවේදී මහා සාංගික දන් පූජා කරනවා. දානේ කෙරෙහි සැකයක් නැහැ ඔබට. ආනිසංස කෙරෙහි විචිකිච්ඡාවක් නැහැ. දානෙන් ආයුෂ වර්ණය සැපේ බලය ලැබෙනවා කියන විශ්වාසය තුල සිත ඍජුව බැසගෙන තියෙනවා. සැකේ විචිකිච්ඡාව නැහැ. සැකේ විචිකිච්ඡාව නැති තැන විතර්ක නැහැ. විතර්ක නැති තැන පංච නීවරණයන් යටපත් වෙලා විශ්වාසය තුල හිත පිහිටනවා. ඒ විශ්වාසය ඔබේ හිත සමාධිමත් භාවයට පත් වුණා. අන්න පිංගතුනි කටින චීවර කාලය තුල බුද්ධානුස්සතියෙන් හිත සමාධිමත් කරනවා සමතය. ධම්මානුස්සතියෙන් හිත සමාධිමත් කරනවා සමතය. සංඝානුස්සතියෙන් හිත සමාධිමත් කරනවා. ත්‍යාගානුස්සතියෙන් සීලානුස්සතියෙන් හිත සමාධිමත් කරනවා සමත සිත වැඩි. සමත සිත අලංකාරමත් වෙනවා. සමස සිත සුරක්ෂිත වෙනවා. පිංගතුනි ඊළඟට බුදුරජාණන් වහන්සේ ගිහි පිංගතුල්ලාට කියනවා දේවතානුස්සතිය වඩන්න කියලා. අන සුන්දර තැනක් මේ වස්සානය තුල බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය සීලානුස්සතිය ත්‍යාගානුස්සතිය තුල බැසගත්නා වූ සිත ඒ බැස ගැනීම නිසා විචිකිච්ඡාව සැකයෙන් තොර වුණා වූ සිත විතර්කයෙන්ගෙන් තොර වුණා වූ සිත ඒ සමාධිමත් සිත උපයෝගී කරගන්න. උපයෝගී කරගෙන දේවතානුස්සතිය තුල ශක්තිමත් වෙන්න කියනවා. මේ සුන්දර වස් කාලෙදී දේවතානුස්සතිය අමතක කරන්න එපා. සුන්දර දෙවියෙක් දිව්‍යාංගනාවක් සිහියට නගා ගන්න. තුසිතේ යාමයේ නිම්මාන් රතිය පරිනිම්මිත වසවත්තිය තාවතින්සේ චාතුර්මහරාජිකය මේ සුන්දර දිව්‍ය තලයක මම සුන්දර දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙනවායි කියන චිත්තය ඇති කරගන්න පිණිස. ඒ සුන්දර දිව්‍ය තලයේ හිතෙන් මවා ගන්න. ඒ සුන්දර දිව්‍ය තලයේ තෘෂ්ණාවෙන් උපාදානය කරගන්න. උපාදාන පච්චයා භවෝ භව පච්චයා ජාති. මං තෘෂ්ණාවෙන් ඒ දිව්‍ය තලයේ උපාදානය කරගත්ත තැන මට භවයේ සකස් වෙන්නේ කාම ලෝකයේ කියලා යා දකිනවා. ඒ කාම ලෝකයේ සකස් වෙන ජීවිතය සුන්දර දෙවියෙක් දිව්‍යාංගනාවක් කියලා යා දකිනවා නෝනා. දැකලා ඒ දිව්‍ය තලයේ උපාදානය කරගෙන යා ජීවත් වෙනවා. කටින පින්කම අවසන් කරලා රාත්‍රියේ බෝධි පූජාව ඉවර කරලා ගෙදර ඇවිල්ලා ආහාර ටික අරගෙන ඇඳට ගිහිල්ලා නැත්තම් පුටුවක වාඩි වෙලා එයා මුලින්ම වඩන්නේ දේවතානුස්සතිය. දේවතානුස්සතිය වඩන්නේ කොහොමද? බුද්ධානුස්සතිය තුල ඇති කරගත්තා වූ ශක්තියෙන්, ධම්මානුස්සතිය සංඝානුස්සතිය තුල ඇති කරගත්තා වූ ශක්තියෙන්, සීලානුස්සතිය ත්‍යාගානුස්සතිය තුලින් ඇති කරගත්තා වූ ශක්තියෙන් දේවතානුස්සතිය වඩනවා. එයා මනසින් දකින්න අර සුන්දර දිව්‍යතලයේ සුන්දර දිව්‍ය විමානයක්. ඒක මලින් බර වෙලා මදාරා මලින් ගහන වූ සුන්දර දිව්‍ය විමානයක්. සුන්දර දිව්‍ය ඕජාවෙන් පිරුණා වූ සුන්දර දිව්‍යාංගනාව වට වෙලා ඉන්නවා. දිව්‍ය ආසනයක් තියෙනවා හිස්වයි තියෙන්නේ. එයා ඒ ආසනය උපාදානය කරගන්නවා. අනේ මේ සුන්දර දිව්‍ය ආසනය මා උදෙසාමයි පහළ වෙලා තියෙන්නේ. මම මේ කරන්නා වූ කටින පින්කමේ සුන්දර පින නිසාමයි මේ දිව්‍ය ආසනේ පහළ වෙලා තියෙන්නේ. දිව්‍යාංගනාවන් පිරිවරාගෙන තියෙන මේ හිස් දිව්‍ය විමානය මා උදෙසාමයි කියලා යා දකිනවා. ඒ දිව්‍ය විමානය තෘෂ්ණාවෙන් උපාදානය කරගන්නවා. ඒ උපාදානය නිසා යා දන්නවා කාම භවයේ උපතකට යා යනවා කියලා. විශ්වාසයේ සැකයක් නැහැ. මොකද තෙරුවන් කෙරේ සද්ධා වෙනුයි මෙතෙන්ට ආවේ. බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය සැකයක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ. ඒ නිසා දේවතානුස්සතිය කෙරෙහි විතර්ක යාට නැහැ. මම දෙවියෙක් වෙයිද නොවේයිද, මාර්ගය හරිද වැරදිද, විචිකිච්ඡා නැහැ, සැකය නැහැ, විතර්ක නැහැ. හිත ඍජුව පිහිටලා තියෙනවා.
දැස් වසා ගත්තත් එයාට අර හිස් දිව්‍ය විමානේ පේනවා තමා උදෙසා නිර්මාණය වෙලා තියෙන දැස් අරගෙන හිටියත් එයාට අර සුන්දර දිව්‍ය විමානේ පේනවා යා උදෙසා බිහි වෙලා තියෙන පිනේ ශක්තිය යා දේවතානුස්සතිය තුල ශක්තිමත් වෙනවා සෑම උදෑසනකම සෑම රාත්‍රියකම ඒ සුන්දර දෙවියා දිව්‍යාංගනාවෙක් යා මනසින් ජීවත් වෙනවා කවදා හරියා දන්නවා मगे ऐस देख पिये वेन वेलावती उपादान पच्चया बाओ बाओ पच्चया जाती मंगे सुंदर दिव्य तले सुंदर देविया दिव्यांगना वेनवा किलिया दान्नो पिंगतुनी हित रिजुव पिहित लती एनो सेलेन्निने विचिकिच्चावने सेकेने वितर्कने ए देव तानुस्तिय करे रिजुव पिहितुआउ सित समाधिमत भावित पत्तेनो ए समाधिमत हित उपयोगी करगान्न कियेनो දැන්ියා දේවතානුස්සතිය කරා ආවා අපු මාර්ගයක් තිබ්බා බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය සීලානුස්සතිය ත්‍යාගානුස්සතියෙන් අන්න දේවතානුස්සතියට ආවා මාර්ගයක් තියෙනවනේ මාර්ගයෙන් පිටපැන්නොත් විකෘතියක් මාර්ගයෙන් පිටපැන්නොත් අවදාක්වත් ගමනාන්තයට එන්න බෑ ඒ නිසා අපේ පඬිතකම් පැත්තකින් තියලා බුදුරජාණන් වහන්සේ මුල් කරගන්න මං ඒකයි කිව්වේ සෝවාන් ඵලයේ උදෙසා මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම භාවනාව ඔබට ඒ සඳහා ජවය දෙන භාවනාව ශක්තිය දෙන භාවනාව බුදුරජාණන් වහන්සේ උදෙසා තියෙන බුද්ධානුස්සතියයි කියලා බුදුරජාණන් වහන්සේයි අපේ සියල්ලම බුදුරජාණන් වහන්සේයි අපේ සාස්තුන් වහන්සේ බුදුරජාණන් වහන්සේයි අපේ මාර්ගය බුදුරජාණන් වහන්සේයි අපේ ආරක්ෂාව ඒ නිසා බුද්ධානුස්සතියයි මුල් වෙන්නේ සමහරු කියන්න පුළුවන් මට බුද්ධානුස්සතිය වැඩක් නැහැ ධම්මානුස්සතිය සංඝානුස්සතිය වැඩක් නැහැ මම දේවතානුස්සතියයි වඩන්නේ සීලය මට වැඩක් නැහැ මං දේවතානුස්සතිය මේ සියල්ලම මිච්ඡා මාර්ගයන් බවට පත් වෙනවා එක සද්ධාවයි සද්ධාවෙන් තොරව ගමන් යන්න එපා සද්ධාවෙන් තොරව ගමන් ගියොත් වැඩෙන්නේ මිච්ඡා මාර්ගයක් දැන් ඊයේ පෙරේදා ගැහණු දරුවෙක් මට මුණ ගැහිලා කියනවා ස්වාමින්වහන්සේ ඇස අනිත්‍යයි කන අනිත්‍යයි නාසය අනිත්‍යයි දිව අනිත්‍යයි ශරීරය මනස අනිත්‍යයි කියලා හිතන්න ඕනේ නෑ හයක් මෙතන හයක් හිතන එක සංකීර්ණයි හයක් හිතන්න ඕනේ නෑ එකපාර්තම මේ ශරීරය අනිත්‍යයි කියලා විතරයි හිතන්න ඕනේ මගේ ගුරුවරයා මට කියලා දීන තියන්නේ එහෙමයි මට ඒක හරි පහසුයි ගුරුවරයා නෙමේ සාස්තුන් වහන්සේ ඔබේ සාස්තුන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඔබ බුදුරජාණන් වහන්සේ කිව්ව තැනයි ඉන්න ඕනේ බුදුරජාණන් වහන්සේ කිව්ව ධර්මයයි භික්ෂුවක් හැටියට මම ඔබට මේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වේ ඇස අනිත්‍යයි කන නාසය දිව ශරීරය අනිත්‍යයි හැටියට දකින්න නම් එතනයි අපි ඉන්න ඕනේ ගුරුවරයා සාස්තුන් වහන්සේ කරන්න යන්න එපා ගුරුවරයා සාස්තුන් වහන්සේ වෙන්න යන්නත් එපා සාස්තුන් වහන්සේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ඒ සාස්ත්‍රු ධර්මයේ සතර සටිපට්ඨාන සූත්‍රයයි එනිසා නිරේතුරුවම අපි කෙටි මාර්ගයන් හොයාගෙන ගියොත් පහසු මාර්ගයන් හොයාගෙන ගියොත් බුදුරජාණන් වහන්සේ මේ සලායතනයන්ගේ අනිත්‍යභාවය වෙන්ව දකින්න කියද්දී වෙන්ව දැකීම සංකීර්ණයි කාරණා හයක් මම දකින්නේ ශරීරය අනිත්‍යයි කියලා දකිනවා නම් එයා තුල කවදාක්වත් සද්ධාව වැඩෙන්නේ නැහැ එයා බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූ භාවයෙන් පිටපැන්න ශ්‍රාවකෙක් එයා බුදුරජාණන් වහන්සේට කීකරු භාවයෙන් පිටපැන්න ශ්‍රාවකෙක් එයා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගයෙන් පිටට පැන්න ශ්‍රාවකෙක් මිච්ඡා මාර්ගයක් හැටියටයි මාර්ගය වැඩින්නේ ඒ මිච්ඡා මාර්ගය නිරේතුරුවම අපිව අරන් යන්නේ මිච්ඡා විමුක්තිය කරාමයි මිච්ඡා විමුක්තිය කියන්නේ සෝවාන් ඵලයටපත් නොවි අර විකෘති සෝවාන් භාවයන් ජීවිතයට එකතු කරගන්නවා සකෘදාගාමී ඵලයටපත් නොවි විකෘති සකෘදාගාමී ඵලයන් ජීවිතයට එකතු කරගන්නවා අනාගාමී අරිහත් ඵලයන්ටපත් නොවි විකෘති අධිගමයන් ජීවිතයට එකතු කරගන්නවා එයි සද්ධාවත් දුර්වල කරගෙනයි මාර්ගය තුල ආවේ එනිසා ඔබ පිළිවෙලට එන්න මේ සුන්දර වස්සානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපෝ බුද්ධානුස්සතිය තුලින් ධම්මානුස්සතිය ධම්මානුස්සතිය තුලින් සංඝානුස්සතිය සංඝානුස්සතිය තුලින් සීලානුස්සතිය ත්‍යාගානුස්සතිය එතනින් දේවතානුස්සතියට එන්න අතීතේ හිටිය රහතන් වහන්සේලාත් උතුම් රහත් ඵලයටපත් උනාත් මම ඔබට කිව්වා හිමිදිරි උදෑසන අවදි වෙද්දී උන්වහන්සේලාට ඇතිවෙන පළවෙනි සිතුවිල්ල ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියලා ඒ බුදුරජාණන් වහන්සේ දැක්ක සිතත්
බුදුරජාණන් වහන්සේගේ රූපයත් අවබෝධ කළා වූ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයේ මේක මැකිලා යනවා. එහෙනම් රහතන් වහන්සේටත් මුල් වෙන්නේ සාස්තුන් වහන්සේ වන ලෞතුරා බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දේශනා කළා වූ නිවැරදි මාර්ගයයි උන්වහන්සේලාවත් එතෙන්ට ගෙනාවේ. නිවැරදි වෙන්න දේවතානුස්සතියට. එහෙම නැතුව පඬිත වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ සාස්තුන් වහන්සේ මමවත් තවත් ගුරුවරයෙක්වත් නෙමේ. දැන් එයා දේවතානුස්සතිය තුල සිත ඍජුව පිහිටලා. ඒ නිසාම හිත සමාධිමත් පංච නීවරණ නැහැ. සප්තබොජ්ජංග ලෞකික සප්තබොජ්ජංග වැඩෙනවා. සති සම්බොජ්ජංගේ වැඩෙනවා. බුදුරජාණන් වහන්සේටයි අදාළව හිතුවේ. කල්යාණ මිත්‍රයා බුදුරජාණන් වහන්සේ. ධර්ම මාර්ගයේ අංගයක කල්යාණ මිත්‍ර ආශ්‍රය. දෙක සද්ධර්ම ශ්‍රවණය. කවුද කල්යාණ මිත්‍රයා? බුදුරජාණන් වහන්සේ. කුමක්ද ධර්මය? බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මය. අනුවණින් මෙනෙහි කරන්න එපා. නුවණින් මෙනෙහි කරන්න. අන්න සති සම්බොජ්ජංගේ වැඩුණා ලෞකික සති සම්බොජ්ජංගේ. දැන් එයා ඒ සමාධිමත් සිත උපයෝගී කරගෙන හිතනවා. මොකක්ද එයා හිතන්නේ? මේ දේවතානුස්සතිල වැඩුණේ, මේ දේවතානුස්සතිය මාතුල ශක්තිමත් උනේ බුද්ධානුස්සතිය නිසා. බුද්ධානුස්සතිය අනිත්‍ය වූ සංස්කාරයක්. බුදුරජාණන් වහන්සේත් අනිත්‍ය වෙලා ගියා. බුද්ධානුස්සතිය කියන්නේ අනිත්‍ය වූ සංස්කාරයක්. සුන්දර විපාකයන් දීලා අනිත්‍ය වෙලා යනවා. යා බුද්ධානුස්සතිය අනිත්‍යභාවය දකිනවා සමාධිමත් වූ සිතෙන්. දේවතානුස්සතිය විසින් සමාධිමත් කළ සිතෙන් බුද්ධානුස්සතිය අනිත්‍යභාවය දකිනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ රූපකායත් දෙයනේ පිරිනිවන් මංචකේ බාහිර සතර මහා ධාතුවට මුහුණා කියලා යා දකිනවා. ඒ අනන්ත වූ බුදු ගුණයන් උන්වහන්සේ පිරිනිවි යන මොහොතේ අනිත්‍ය වුණා කියලා උන්වහන්සේ දකිනවා. මේ සුන්දර බුද්ධ කියන අර්ථය, සම්මා සම්බුද්ධ කියන උත්තරීතර අර්ථය අබුද්ධෝත්පාද කාල පටන් ගනිද්දී ලෝකයෙන් අතුරුදහන් වෙලා යනවා කියලා දකිනවා. බුද්ධානුස්සතිය විදර්ශනාවෙන් දැක්කා. ධම්මානුස්සතිය විදර්ශනාවෙන් දකිනවා. මේ සුන්දර ධර්මයත් අතුරුදහන් වෙලා යන ධර්මතාවයක්මයි. ඒ ධර්මතාවයේ අනිත්‍යභාවයන් එයා දකිනවා. සංඝානුස්සතිය අනිත්‍යභාවය දකිනවා. සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ සිහිපත් කරගෙන, කොණ්ඩඤ්ඤ මහෝත්තමයාණන් වහන්සේ සිහිපත් කරගෙන, පටාචාරා උත්තමාවිය, කිසා ගෝතමී උත්තමාවිය සිහිපත් කරගෙන අනේ මේ සෑම සංස්කාරයක්ම වෙනස් වෙලා ගියා කියලා දකිනවා. මේ උත්තරීතර ගුණයන් උන්වහන්සේලා පිරිනිවි යන මොහොතේ අනිත්‍ය වුණා කියලා දකිනවා. සංඝානුස්සතිය අනිත්‍ය වූ ධර්මතාවයක් කියලා දකිනවා. සීලානුස්සතිය අනිත්‍යභාවය දකිනවා. කොච්චර සිල් සමාදන් වෙලා සුගතියේ ඉපදුනත් ජනප්‍රියභාවයන් ලැබුණත් වෙනස් වෙන සංස්කාරයක් කියලා දකිනවා. ඒ වගේම ත්‍යාගානුස්සතිය අනිත්‍යභාවය දකිනවා. දෙයනේ මේ ත්‍යාගානුස්සතිය තුල සකස් වෙන ආයුෂ වර්ණයේ සැපේ බලය අනිත්‍යයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ තුල තිබුණා වූ ආයුෂ වර්ණයේ සැපේ බලය අනිත්‍ය වුණා. බුදුරජාණන් වහන්සේ තුල තිබුණා වූ ආයුෂ වර්ණයේ සැපේ බලය අනිත්‍ය වුණා. ත්‍යාගානුස්සතියත් අනිත්‍යයි කියලා දකිනවා. දකිමින් දැන් එයා කල්පනා කරනවා. සමාධිමත් හිතෙන් එයා නුවණින් මෙනෙහි කරනවා. බුද්ධානුස්සතියත් අනිත්‍ය වූ සංස්කාරයක් නම්, ධම්මානුස්සතියත් අනිත්‍ය වූ සංස්කාරයක් නම්, සංඝානුස්සතියත් අනිත්‍ය වූ සංස්කාරයක් නම්, සීලානුස්සතියත් ත්‍යාගානුස්සතියත් අනිත්‍ය වූ සංස්කාරයක් නම්, දේවතානුස්සතියත් අනිත්‍ය වෙලා යන දෙයක්මයි. මොකද මේ දේවතානුස්සතිය මං ඇති කරගත්තේ මේ උතුම් සමත ධර්මතාවයන්ගෙන්. මේ සියල්ල අනිත්‍ය වන සංස්කාර නම්, ඒ අනිත්‍ය වන සංස්කාර හේතුවෙන් මම මේ ලැබුවා වූ සුන්දර දේවත්වයත් අනිත්‍යයි කියලා එයා දකිනවා. එයා දේවත්වයට බැඳෙන්නේ නැහැ. එයා ඒ සුන්දර දිව්‍යතලය සිහිපත් වෙද්දී අනිත්‍යයි කියලා දකිනවා. ඒ සුන්දර දිව්‍යාංගනාව සිහිපත් වෙද්දී අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකිනවා. අර සුන්දර වූ දිව්‍ය විමාන, අර මදාරා මලින් බබලන සුන්දර දිව්‍ය විමාන දකිද්දී අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකිනවා. ඒ සුන්දර දිව්‍ය ඕජාවන් දකිද්දී අනිත්‍ය වූ සංස්කාරයක් කියලා දකිනවා. සක්‍ර දෙවියන් සිහිපත් කරගෙන සක්‍ර දෙවියන්ගේ දිව්‍ය ජීවිතයත් අනිත්‍ය වෙලා යන හැටියා දකිනවා. සුජම්පති උත්තමාවිය සිහිපත් කරගෙන ඒ සුජම්පතියගේ ආයුෂ වර්ණය සැපේ බලය අනිත්‍ය වෙලා සෝවාන් ඵලයටපත් නොවි හිටියානම් සතර අපායට වැටෙනවා කියලා දකිනවා. පිංගතුනි, දේවතානුස්සතිය කෙරෙහි තෘෂ්ණාව බැහැර කරනවා.
දේවතානුස්සතිය කෙරෙහි තෘෂ්ණාව බැහැර කරද්දී දේවතානුස්සතිය කෙරෙහි උපාදානය බැහැර වෙනවා බැඳී යාම බැහැර වෙනවා ඇයි තෘෂ්ණාව බැහැර කළා තෘෂ්ණාව බැහැර කළා නම් උපාදානය බැහැර වුණා නම් පින්ගතුනි දේවතානුස්සතියට අදාළ භවය සකස් වෙන්නේ නැහැ ඒ නිසාම දෙවියෙක් වීමේ තත්වය නැති කරගත්තා මොකද සුෂ්ණාව බින්දා උපාදානීය බින්දා ඒ නිසාම උපතයා එතනින් දෙවියෙක් කියන අර්ථයෙන් එයා බැහැර වුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ඒ දේවතානුස්සතියේ අනිත්‍යභාවය දකිද්දී දෙවියා කියන අර්ථය කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙද්දී ඔබේ හිත පිහිටන්නේ මාර්ගඵලලාභී දෙවියෙක් මාර්ගඵලලාභී දිව්‍යාංගනාවක් කියන තැනයි කියලා එහෙම නැත්නම් කාම රාග පටිගයන් නිරෝධය වුණා වූ අනාගාමී බ්‍රහ්ම උපතක් තුලයි කියලා පින්වතුනි පින්වතුනි මෙන්න ශ්‍රේෂ්ඨ කටින පින්කම මෙන්න බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා වූ කටින පින්කම මෙන්න බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණා වූ කටින පින්කම මෙන්න බුදුරජාන් වහන්සේ කටින පින්කම පැනවීමෙන් යම් අර්ථයක් බලාපොරොත්තු වුණාද ගිහි සහ පැවිදි දෙපාර්ශවයෙන්ම ඒ සුන්දර අර්ථය පින්වතුනි එයා මනුස්ස ලෝකයේ කෙරෙහි තෘෂ්ණාවෙන් මිදිලායි දේවතානුස්සතිය කෙරෙහි තෘෂ්ණාව ඇති කරගත්තේ මනුස්ස ලෝකයේ තෘෂ්ණාවෙන් මිදිලා දේවතානුස්සතිය කෙරෙහි තෘෂ්ණාව ඇති වෙද්දී ඉන්දිකටු තුඩක තරම්වත් තෘෂ්ණාවක් මනුස්ස ලෝකයේ කෙරෙහි පිහිටන්නේ නැහැ ඉන්දිකටු තුඩක තරම්වත් තෘෂ්ණාවක් මනුස්ස ලෝකයේ තුල පිහිටන්නේ නැත්නම් විඥාණය මනුස්ස ලෝකයේ තුල බැසගැනීමේ තත්වය වලක්වලා තියෙන්නේ පිංගතුනි එයාට තිබුණ දේවතානුස්සතිය කෙරෙහි තෘෂ්ණාව එයා දේවතානුස්සතිය කෙරෙහි තෘෂ්ණාවත් අර්ථවත්ව බැහැර කරනවා විදර්ශනාවෙන් බැහැර කරනවා දේවතානුස්සතියට හේතුණා වූ හේතුඵල ධර්මයන් දකිමින් එයා බැහැර කරනවා ඒ බැහැර කරපු තැන පිංගතුනි දෙවියා කියන තෘෂ්ණාව නිරෝධය වුණ තැන හිත නැවත දෙවියා කියන අර්ථය තුල පිහිටන්නේ නැහැ දෙවියා කියන අර්ථය තුල පිහිටන්න විදියක් නැහැ මොකද තෘෂ්ණාව නිරෝධය කළා ඒ කෙරෙහි ඒ නිසා ඉන්දිකඩු තුඩක තරම්වත් තෘෂ්ණාව නැතිකොට විඥාණයට එතන බැස ගන්න බෑ විඥාණයට බැස ගන්න තියෙන අවස්ථාව එයා අහිමි කළා ඒ නිසා මෙයාගේ සිත පිහිටන්නේ මාර්ගඵලලාභී දෙවියෙක් සුන්දර මාර්ගඵලලාභී දිව්‍යාංගනාවක් එහෙමත් නැත්නම් එයා කාම රාග පටිඥාන් නිරෝධය කළා වූ අනාගාමී බ්‍රහ්මතලයක උපතක් සාක්ෂාත් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සූත්‍රගත ධර්මයේ අප්‍රමාණ තැන්වල තියෙනවා ආනන්ද මහෝත්තමයාණන් වහන්සේ අහනවා භාග්‍යවතුන් වහන්සේ අහවල් උපාසිකාව මිය ගියා එයාගේ පරලව ගතිය මොකද්ද අහවල් උපාසක මහත්තයා මිය ගියා එයාගේ පරලව ගතිය කුමක්ද බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද ඒ උපාසිකාව අනාගාමී බ්‍රහ්මතලයක කාමරාග පටිඥාන් නිරෝධය කරලා උපත ලැබුවා ඒ උපාසක මහත්මයා කාමරාග පටිඥාන් නිරෝධය කරලා අනාගාමී බ්‍රහ්මතලයක උපත ලැබුවා පැවිදි අය නෙමේ පින්වතුනි මේ ගිහි අය එතකොට මේ ගිහි අය කොහොමද අනාගාමී බ්‍රහ්මතලයක උපත ලබන්නේ පැවිදි වෙලා නැහැ තාම ඇයි පින්වතුනි තමන් කරන පින්කම තමා තුල වැඩුණු බුද්ධානුස්සතිය තමා තුල වැඩුණු ධම්මානුස්සතිය තමා තුල වැඩුණු සංඝානුස්සතිය තමා තුල වැඩුණු සීලානුස්සතිය තමා තුල වැඩුණු ත්‍යාගානුස්සතිය තමා තුල වැඩුණු දේවතානුස්සතිය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව ආයෝජනය කළා පින්වතුනි නිවැරදිව ආයෝජනය කළා වැරදි ආයෝජනයකට ගියේ නැහැ සාස්තුන් වහන්සේගේ ධර්මයට අදාළව ආයෝජනය කළා අන්න ප්‍රතිලාභය ලැබුවා ප්‍රතිලාභය මොකද්ද උපාසිකාවක් හැටියට මැරිලා උපාසක මහත්මයෙක් හැටියට මැරිලා කාම රාග පටිගයන්ගෙන් තොර අනාගාමී බ්‍රහ්ම උපතකට යනවා පිංගතුනි නමුත් අපි චීවර දරාගෙන උපසම්පදා වෙලා වස් 10යි 20යි 30යි 40යි 50යි 60යි තාමත් මනුස්ස ලෝකයේ කෙරේ උපාදානෙන් ඉන්නවා ඊළඟ ජීවිතයේ අනේ මම මිනිසෙක් වේවා ඊළඟ ජීවිතයේ ආයිමත් මම පැවිදි වේවා ඒ උපාදානයන් තුල ඉන්නවා ඊළඟ ජීවිතයේ මම දෙවියෙක් වේවා අනේ මට නම් සැකයි දෙවියෙක් වෙයිද කියලා කියන ගෞරවනීය ස්වාමීන් වහන්සේලාත් මට මුණ ගැහිලා තියෙනවා පින්වතුනි මාර්ගය නිවැරදිව අපි ජීවිතයට එකතු කරගත්තේ නැහැ බුදුරජාණන් වහන්සේට අදාළව මේ වස්සානේ ගත කරන්න බුදුරජාණන් වහන්සේට අදාළව මේ වස්සානේ ඔබ ගත කළොත් වස්සානේ අවසානයේදී කාම රාග පටිගයන්ගෙන් තොර අනාගාමී බ්‍රහ්ම උපතකට අදාළ සංස්කාර ඔබට ජීවිතය තුළින් මතු කර ගන්න පුළුවන්
මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වීමට අදාළ සංස්කාර ඔබට ජීවිතයෙන් ඇති කරගන්න පුළුවන් ඒ ගිහි කෙනාට විතරක් නෙමේ පැවිදි අපිටත් පැවිදි අපිට බුද්ධානුස්සතිය තුල ධම්මානුස්සතිය තුල සංඝානුස්සතිය තුල සීලානුස්සතිය තුල ත්‍යාගානුස්සතිය තුල ත්‍යාගය කියන්නේ අපි දන් දෙන්න යන්නේ නැහැ නමුත් අපි කරන්නා වූ වතක් තියෙනවා නායක ස්වාමින් වහන්සේලා උදෙසා අපේ වැඩිහිටි ස්වාමින් වහන්සේලා උදෙසා අපිට රෝගී වෛද්‍යන ස්වාමින් වහන්සේලා උදෙසා ගිහි පින්වතුන්ලා උදෙසා බුද්ධ පූජා උදෙසා කරන්නා වූ වතක් තියෙනවා දානශාලා වත තියෙනවා වැසිකිලි වත තියෙනවා මේ වගේ අප්‍රමාණ වත්තුලින් තමයි අපේ නිරේතුරුවම අපි ත්‍යාගානුස්සතිය ජීවිතයට එකතු කරගන්නේ එහෙම නැතුව අපි උපසම්පදා භික්ෂුන් වහන්සේලාට දන් දෙන්න ගිහිල්ලා නන් නෙමේ. මේවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ නෑ අපිට. ඒ නිසා අපේ වත අපි ගොඩනගා ගන්නේ බුදුරජාණන් වහන්සේ පැනෙව්වා වූ ධර්මතාවයන් තුලින්. ඒ නිසා භික්ෂුන් වහන්සේලා වන අපි උතුම් බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය තුලින් සුන්දර දේවතානුස්සතිය ඇති කරගන්න. ඒ සුන්දර දේවතානුස්සතිය අනිත්‍යභාවය දකින්න දැකලා මේ සුන්දර වස්සානය මම කාම රාග පටිඥා නිරෝධය කළා වූ සුන්දර අනාගාමී බ්‍රහ්ම උපතකට මගේ සුන්දර පැවිදි ජීවිතය මං අරන් යනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඒ ඔබට සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගණක් ආවා වූ මේ දීර්ඝ සංසාර භව ගමනේදී ඔබ ලබන්නා වූ සුන්දරම වස්සානය බවට පත් වේවි එතකොට අපේ ස්වාමීන් වහන්ස මේ වස්සාන සමේ අපි පූජා කරන දානයක් තුලින් රකින්න සීලයක් තුලින් අපි කොහොමද අපේ ස්වාමීන් වහන්ස සතර සතිපට්ඨානය වඩන්නේ මේමයි පුතේ දැන් නිවන් මාර්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන තීරකම ශක්තිය කියන්නේ සතර මහත් මේ සතර සතිපට්ඨාන ධර්මයන්නේ එතකොට මේ සතර සතිපට්ඨාන ධර්මයන් තමයි අපි අර අතනදී අනාගාමී භ්‍රමතලයේ දක්වා එන ගමනේදීත් අපි තුල වැඩුණේ සතර සතිපට්ඨාන ධර්මයන් නේ නමුත් අපි සතර සතිපට්ඨාන ධර්මයන් හැටියට වෙන්වෙන් වශයෙන් අපි කරන්නා වූ පින්කම දකින ක්‍රමවේද බුදුරයන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා එතකොට දැන් අපි කියමු ඔබ දානයක් පූජා කළා ඔබ සීල ව්‍යාපාරයක් කළා ඔබ කටින චීවර පින්කමක් පූජාවක් කළා එතෙන්දී ඔබ මගෙන් මේ අහන්නේ මේ පූජාව කොහොමද සතර සරිපට්ඨාන ධර්මයන් වැඩින ආකාරයෙන් සිද්ධ කරන්න කියලා. ඉතින් එතනදී දැන් අපි කියමු ඔබ දානමය පූජාවක් කළා, කඨින දානමයක් පූජා කළා. ඒකට මේ පූජා කළාට පස්සේ ඔබ දැන් මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේ දානමය පූජාව මං කොහොමද සතර සරිපට්ඨානයේ වැඩින ආකාරයෙන් ජීවිතයට එකතු කරගන්න කියලා. සුන්දර ප්‍රශ්නයක්. තේන්නාද? මොකද මේ සුන්දර වස්සානේ සතර සතිපට්ඨාන ධර්මයන් තුලින් ඔබේ ජීවිතය ඔබ පෝෂණය කරගත්තොත් ඊට වඩා ශ්‍රේෂ්ඨ ධර්මතාවයක් මේ ලෝක ධාතුව තුල නැහැ. නමුත් එතෙන්ට එන්නත් ඔබ අර බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කියන උතුම් ධර්මතාවයන් හරහායි තමයි එන්න ඕනේ. ඒවා වඩන් නැතුව අනේ ඒවා මට වැඩක් නැහැ. මම ඉස්සරහා ඉන්නේ මට හොඳට දන්නවා. ඒවට කියන්නේ සක්කාය දිට්ඨිය කියලා. ඒ නිසා ධර්මයේ නාමයෙන් සක්කාය දිට්ඨිය නම් ගන්න එපා. අද වර්තමානයේ අප්‍රමාණ පිරිසක් ජීවිතයට එකතු කරගන්නේ සක්කාය දිට්ඨිය නෝන. හරිම අවසනාවක්. හරිම අවසනාවක් මම එක ගෙදරකට ගියා. මීට අවුරුද්දකට ඉස්සෙල්ලා ගෙදෙට්ට ඇතුල් වුණාම තියෙන අර ස්ටූල් එක කියලා කියන්නේ ඕකේ තිබෙනෝ නම් මගේ පොත්. එනද? ඔය අත්හැරීමේ ඔය මහරාතුන් වැඩිමග ඔස්සේ පන්සිල් මළුව මං හිතන්නේ පොත් 25ක් විතර ඒක තමයි තියෙන්නේ. ඕන කෙනෙක් ගිය ගමන් එතනයි තියෙන්නේ. මං ඒක දැක්කහම ඉතින් ඇත්තටම මට අවංක සතුටක් ඇති වුණා. නමුත් මං අවුරුද්දකට පස්සේ ආයිමත් ඒ ගෙදෙට්ට ගියා. අර එකම පොතක්වත් එතන තිබ්බේ නැහැ. ඇයි? එයා ඒ පොත් කෙරෙහි වෙනස්භාවයට පත් වෙලා. ඒ පොස් ජීවිතෙන් මේ අයින් කරලා එයා ජීවිතෙන් අයින් කරලා මං එයා ළඟට ගියාම එයා මකෙන් ඇහුවේ මං බලාපොරොත්තු නොවුණු ප්‍රශ්නයක් එයා ආරේෂ්ඨාංගික මාර්ගය ගැන මගෙන් ඇහුවේ නැහැ කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම ගැන මගෙන් ඇහුවේ නැහැ එයා සතර සරිපට්ඨානය ගැන මගෙන් ඇහුවේ නැහැ ගුප්ත ස්වභාවයක් ත්‍යාගි තිබ්බේ කතා කරන්නේ නැහැ බිම බලාගෙන ඉන්නේ ගුප්ත ස්වභාවය තුලින් එයා මගෙන් අහනවා කසින භාවනාවට අදාළ ප්‍රශ්න මට තේරුම් ගියා ලොකු දෘෂ්ටියකට පැටලිලා ඉන්නවා කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව සංඝයා කෙරෙහි බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතියෙන් තොරව නෝනා කොහාටද ගිහිල්ලා තින්නේ කසින භාවනාවන් දැන් ඉතින් එයා ඒ භාවනාව තුල
කවුරුන්ව ගුරුවරයෙක් ඉන්නවනේ. එතකොට ගුරුවරයා අර සියල්ල අයින් කරලා මෙතෙන්ට එකපාරට අරන් එනවා නම් දැන් ඒව වැඩක් නැහැ. අපි ඉන්න ඕනේ මෙතනයි කියලා. නෝනා සම්පූර්ණ විකෘතියක් තුලයි ජීවත් වෙන්නේ. ඒ විකෘතිය තුල යා මුලින්ම දැක්කේ මොකද්ද? අරිය ඥානහාමුදුරුව වැරදි කියලා. පොඩ් ටික ඔක්කොම අයින් කළා. ඉතින් නෝනා අනුකම්පාවක් විතරයි අපි තුල ඇති වෙන්නේ. මම දන්නවා මොන විකෘතියක් කරාද දැන් මේ පුද්ගලයා කියලා. ඇයි බුදුරජාණන් වහන්සේට අදාළව හිතුවේ නැහැ. ඒ නිසා මුල් වෙන්නේ බුද්ධානුස්සතියයි ධම්මානුස්සතියයි සංඝානුස්සතියයි. එතනනොත් බුද්ධානුස්සතියයි මුල් වෙන්නේ මොකද? බුද්ධානුස්සතිය මුල් වෙච්ච තැන ධම්මානුස්සතිය සංඝානුස්සතිය තැන අපි අමුතුවෙන් හොයන්න යන්න ඕනේ නැහැ. ඒවා ඉබේම අපි තුල වැඩෙනවා. දැන් ඔබ අහපු ප්‍රශ්නේ ස්වාමින් වහන්සේ අපි පූජා කරගන්න දානයක් කොහොමද සතර සටිපට්ඨාන ධර්මතාවය බවට පත් කරගන්නේ කියලා. දැන් තමන් දානේ පූජා කරලා දැස් පියාගෙන මොහොතක් දකින්න. දන් පූජා කරන වෙලාවේ ස්වයංක්‍රීයව ඔබ තුල බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය වැඩිලා ඈ. ඒ සමාධිමත් හිත උපයෝගී කරගෙන ඔබ දැස් දෙක පියාගෙන දකිනවා. මේ දානේ පූජා කිරීම උදෙසා මට උපකාරය උනේ මේ රූපයයි කියලා. මේ දාණය සකස් කරන්න, මේ දාණයට බඩු අරන් එන්න, මේ දාණය උයන්න පිහන්න, මේ දාණය පූජා කරගන්න මේ මොහොත දක්වා මේ සෑම කටයුත්තකටම මට උපකාරය උනේ මේ අධ්‍යාත්මික රූපයයි ඊට අදාර බාහිර රූපේනුයි. එයා දැස් පියාගෙන දකිනවා මේ රූපය නිත්‍යද අනිත්‍යද කියලා. රූපය අනිත්‍යයි. එයා මේ රූපේ අනිත්‍යභාවය බුදුරජාණන් වහන්සේට අදාළව දකිනවා. සතර සටිපට්ඨාන සූත්‍රයට අදාළව දකිනවා. මේ රූපය දෙතිස් කුණුපයක් කරලා එයා දකිනවා. මේ රූපය අට්ටික සංඥාවක් කරලා දකිනවා. මේ රූපය සතර මහා ධාතුවක් කරලා දකිනවා. මේ රූපය මරණානුස්සතියක් අනිත්‍ය වූ ඉරියව් පවත්වන කයක් හැටියට කායානුපස්සනාව එකතු කරගත්ත පින්වතුනි. එයා දැක්ක දෙයියනේ මම මේ දානමය පින්කම කළේ, සීලමය පින්කම කළේ, කටින පින්කම කළේ මේ රූපය ඇසුරෙන්මයි. රූපේමයි උපකාර වුනේ. මේ රූපය අනිත්‍යයි කියලා දැකලා රූපය කායානුපස්සනාවෙන් දැක්කා. රූපය උපාදානය කරගත්තේ නෑ, මගේ කරගත්තේ නෑ, රූපය තුල මම ඉන්නවා කියලා දැක්කේ නෑ. එයා කායානුපස්සනාව ජීවිතයට එකතු කරගන්නවා. ඊළඟට එයා වේදනානුපස්සනාව ජීවිතයට එකතු කරගන්නවා. එයා දකිනවා මේ දාන පින්කම මං ඊයේ සිතුවිල්ලක් ඇති වෙච්ච මොහොතේ පටන් මේ දක්වා මා තුල කොච්චර සැප වේදනාවක් නැති වුණාද? කොච්චර මං අකමැති දෙයක් සිද්ධ වෙද්දි දුක් වේදනාවක් නැති වුණාද? දැන් මේ වෙලාවේ දානේ පූජා කරන වෙලාවේ ඔබ තුල තියෙන උපේක්ෂා විඳීමක්. මේ සෑම විඳීමක්ම නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. කටින පින්කමක් කාලෙ මුළු වස්තුම් මාසෙම 100ට නගා ගන්න කොච්චර සැප වේදනාවක් නැති වෙන්නේ නැද්ද? කොච්චර දුක් වේදනාවක් නැති වෙන්නේ නැද්ද? කොච්චර උපේක්ෂා විඳීම ඇති වෙන්නේ නැද්ද? අනිත්‍යයි. සෑම විඳීමකම අනිත්‍යභාවය දකින්නවා. සමස්ත කටින චීවර පූජාවම සිද්ධ කළේ මේ රූපය ඇසුරෙන්. බාහිර රූපයන් එකතු කරගෙන මේ සෑම රූපයක්ම අනිත්‍ය වුණා. කායානුපස්සනාවෙන් සියලු රූපය දකින්නවා. අටික සංඥාවෙන් එයා දකින්නවා. වේදනානුපස්සනාවෙන් ඇති වුණා වූ සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා විඳීම් දකින්නවා. දෙයනේ වස් ආරාධනා කරපු වෙලාවෙදිම කටින චීවර පූජාව දක්වා සකස්සුන සෑම සැප වේදනාවක්ම, දුක් වේදනාවක්ම, උපේක්ෂා විඳීමක්ම අනිත්‍ය වෙලා ගියා. එකම වේදනාවක්වත් මට අයිති නෑ. හේතුඵල ධර්මයන් පස්ස පච්චයා වේදනා. පස්සේ සකස්සුනේ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් ඇසුරෙන්. රූපය අනිත්‍ය නම් වේදනාව අනිත්‍යයි කියලා එයා දකිනවා. ඊළඟට එයා චිත්තානුපස්සනාව තුලට එනවා. මේ කටින චීවර පූජාව සිද්ධ වෙච්ච මාස තුනේදී කොයිසා සිතුවිලි කී කෝටියක් මා තුල ඇති වුණාද? සද්ධාවට අදාළව, අසද්ධාවට අදාළව, මෛත්‍රියට අදාළව, කේන්තියට අදාළව, යහපතට අදාළව, අයහපතට, හොඳට නරකට අදාළව සෑම සිතුවිල්ලක්ම අනිත්‍ය වුණා. දැන් ඔබ මෙතෙන්ට ආපු වෙලාවේ ඉඳන් හිතුවිලි කී දහහක් ඇති වෙන්නේ නැද්ද? එකම හිතක්වත් නිත්‍යද? සිතුවිලි වල අනිත්‍යභාවය දකිනවා. එයා හොඳ සිතුවිල්ලටත් නරක සිතුවිල්ලටත් ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. සෑම සිතුවිල්ලක්ම චිත්තානුපස්සනාව තුල විසිරෝල දකිනවා. එයා මුලින් සෑම වේදනාවක්ම වේදනානුපස්සනාව තුල විසිරෝල දැක්කා. දැන් චිත්තානුපස්සනාව තුල සෑම සිතුවිල්ලක්ම එයා විසිරෝල බලනවා. අනේ දෙයියනේ සකස්සුන සෑම සිතක්ම අනිත්‍යයිනේ. එක හිතක්වත් මට අයිති නැහැ. ඒ සෑම සිතුවිල්ලක්ම පස්ස පච්චයා පස්සේ හේතුවෙන් සකස්සුනා වූ අනිත්‍ය වූ දැනින්මයි.
එයා වේදනානුපස්සනාව තුල ජීවත් වෙනවා. සැප වේදනාවට ඇලෙන්නේ නැහැ, දුක් වේදනාවට ගැටෙන්නේ නැහැ, උපේක්ෂා විඳීමට බැඳෙන්නේ නැහැ. මේ සෑම දෙයක්ම අනිත්‍ය වූ ධර්මතාවයන් කියලා චිත්තානුපස්සනාව ශක්තිමත් කරගන්නවා. ඊළඟට එයා ධම්මානුපස්සනාව තුල ශක්තිමත් වෙනවා. කොහොමද ධම්මානුපස්සනාව තුල ශක්තිමත් වෙන්නේ? ඉංගතුනි, ඔබ කටින චීවර පින්කමක් කරන කාලය තුල, දානය පූජා කරන කාලයත් තුල කොච්චර පංච නීවර නැති වෙනවද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කොච්චර පංච නීවර නැති වෙනවද? ඔබ හිතනවාද පංච නීවර නැති වෙනවා කියලා? ඔබ හිතන්නේ. නමුත් කොයිසම් පංච නීවර නැති වෙනවද? ඔබ දානය පූජා කරන වෙලාවේ කටින පින්කමක් කරපු කාලේ ඔබ මේ පින්කම කරන්නේ මම දෙවියෙක් වේවා, බ්‍රහ්මෙක් වේවා, මිනිස්සෙක් වේවා කියලා හිතමින් නම්, මට නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා කියලා හිතමින් නම්, මගේ දරුවාගේ විභාගය සමත් වේවා කියලා හිතමින් නම්, ඔබේ රැකියාව දියුණු වේවා, ව්‍යාපාරය දියුණු වේවා කියලා හිතමින් නම්, ඔබ කාමච්ඡන්දය තුලයි ඉන්නේ. ඒතර කාමච්ඡන්දයයි පංච නීවරණයන්ට. ඔබ මෙතන පින්කම කරමින් ඔබ ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ ජීවිතයේ දෙවියෙක් නම්, ඔබ කාමච්ඡන්දය තුල ඉන්නේ. ඔබ ඇස පිනවීම, කන නාසය, දිව ශරීරය, මනස පිනවීම තුලයි ඉන්නේ. ඔබ මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය, වේදනාවේ අනිත්‍යභාවය දැකලා නැහැ. ඒ නිසා අපි නොදැනුවත් භාවය තුල, පින්කම තුලත් අපි පංච නීවරණයන් තුල ඉන්නවා. ඒ නිසා මේ සකස් වුණා වූ සෑම පංච නීවරණයක අනිත්‍යභාවය දකින්නවා. එයා මේ පංච නීවරණයට ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. ඊළඟට එයා සප්තබොජ්ජංගයන් දිහා බලනවා. සති, ධම්ම විජය, වීර, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා. දැන් ඔබලා මේ වෙලාවේ ඉන්නේ ප්‍රීතිය පස්සද්ධිය තුල, ධර්මයේ සැහැල්ලුව ඔබ තුල ඇති වෙලා තියෙන්නේ. ධර්මයේ සැහැල්ලුව ඇති උනේ ඔබ තුල ප්‍රීතිය ඇති වෙච්ච නිසා, ප්‍රීතිය ඇති උනේ වීරය ඇති වෙච්ච නිසා, වීරය ඇති උනේ ධර්මයට අදාළව, ධර්ම විජේ බොජ්ජංගයට අදාළව හිතුව නිසා, ධර්ම විජේ බොජ්ජංගය ඇති උනේ බුදුරජාණන් වහන්සේට අදාළව, ධර්මයට අදාළව සතිය සීහ පිහිටගත්ත නිසා. අන්න තමා තුල සකස් වෙන්නා වූ ප්‍රීතිය පස්සද්ධිය, ධර්මයේ සැහැල්ලුව. සමහරු කියනවානේ, අනේ වස්තුම් මාසේ පුදුම සැහැල්ලුවෙන් මම ජීවත් වුනේ, පින ගැන හිතමින්මයි ජීවත් වුනේ, අනේ පුදුමාකාර සැනසෙල්ලක් මට ලැබුණේ. මොකද්ද පස්සද්ධිය? ලෞකික පස්සද්ධිය, ලෞකික ප්‍රීතිය. එයා සප්ත බොජ්ජංගයන්ට බැඳෙන්නේ නැහැ. එයා ඒ සප්ත බොජ්ජංගයන්ගේ අනිත්‍යභාවය දකිනවා. පංච නීවරණයන්ගේ සප්ත බොජ්ජංගේ අනිත්‍යභාවය දකින තැන එයා ධම්මානුපස්සනාව තුල ඉන්නවා. පින්නතුනි, ධම්මානුපස්සනාව තුල. එහෙනම් බලන්න, දැන් කඨින චීවර පූජාවක් වේවා, දානමය පූජාවක් වේවා, සීලමය පූජාවක් වේවා, ඒක අපි යන්න සතර සතිපට්ඨානෙට අදාරව ගලපගත්තා. මුලින්ම ඊට හේතු වුණා වූ රූපය අනිත්‍යභාවය දැක්කා. අධ්‍යාත්මික රූපය, බාහිර රූපය, ඒ විතරක් නෙමේ, පන්සලේ ඉන්න ස්වාමින් වහන්සේලාගේ රූපයන් අනිත්‍ය වශයෙන් දකිනවා, පන්සල කියන රූපය අනිත්‍ය වශයෙන් දකිනවා. මේ සෑම උපකාරක ධර්මයන් සකස් කොට දෙන රූපයන්ගේ අනිත්‍යභාවය දකිනවා. පිංගතුනි, කායානුපස්සනාව, සැප වේදනා, දුක් උපේක්ෂා විඳීම වල අනිත්‍යභාවය දකිනවා. වේදනානුපස්සනාව, සකස් වුණා වූ සෑම හොඳ නරක, යහපත් අයහපත් සිතුවිලි වල අනිත්‍යභාවය දකිනවා. චිත්තානුපස්සනාව, සකස් වුණා වූ පංච නීවරණ සප්ත බොජ්ජංගයන්ගේ අනිත්‍යභාවය දකිනවා. සුන්දර ධම්මානුපස්සනාව, පිංගතුණේ එයා සුන්දර කටින පිංකම තුලින් පිංගතුණේ සතර සටිපට්ඨාන ධර්මයන් වඩා ගත්තා. එයා රූපයට බැඳුන්නේ නැහැ, වේදනාවට බැඳුන්නේ නැහැ, සංඥාවන්ට බැඳුන්නේ නැහැ, හඳුනා ගැනීම වලට බැඳුන්නේ නැහැ, විඥාණයට බැඳුන්නේ නැහැ. එයා නිරේතුරුවම පිංගතුණේ භව නිරෝධයට අත්‍යවශ්‍ය වෙන්නා වූ විදර්ශනා නුවණම ජීවිතයට එකතු කරගත්තා. ඒ විදර්ශනා නුවණ ප්‍රඥාව බවට තමා තුල වැඩුණා. ඒ ප්‍රඥාව තුල පිංගතුණේ තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් තව තව එයා ශක්තිමත් කරගත්තා. තව තව ශක්තිමත් කරගත්තා. ඒ ඉන්ද්‍රිය ධර්මයන් ශක්තිමත් කරගෙන සෝවාන් ඵලයට අදාළ ඒවා බල ධර්මයන් බවට යාපත් කරගත්තා. කොහොමද පත් කරගත්තේ? තමන් කළා වූ පින්කම එයා කෙලෙස් තුල විසිරුවා දැක්කේ නැහැ, තුෂ්ණුවා දැක්කේ නැහැ, භවය තුල විසිරුවා දැක්කේ නැහැ, මිච්ඡා මාර්ගයන් තුල විසිරුවා දැක්කේ නැහැ. එයා තමා කළ පින්කම් සතර සතිපට්ඨානය තුල විසිරෝලා දැක්කා. බෙහෙවින්ම යහපත් අපේ සාමින්ද්‍රයන්න් වහන්ස. එහෙමනම් අවසාන වශයෙන් සිරස FM පන්සිල් මළුවේ අපි ප්‍රාර්ථනා කරන්නේ ඔබට වහවහ දහම් ඇස ලැබේවා කියයි.